අත්න සංඥම් පජහන්තෝ රමති මෙව සංඥා නා සංඥාතන ලබන්නේ ආසංඥාතන සමාපත්තිය ලාභී කෙනෙක්. එසේ මෙව සංඥා නා සංඥාතන සමාපත්තිය ලැබෙනු සිත්තලවා වාසය කරනවා ආසංඥාතන සමාපත්තිය සංඥාව ප්‍රහාණය කරමින් සිත්තලවා වාසය කරනවා. මෙතෙකින් අස්ස සමාපත්තියම කියවුණා. අනිච්චානුපස්සනම් භාවන්තෝ රමති නිච්ච සංඥම් පජහන්තෝ රමති. මෙසේ අස්ස සමාපත්තිය ලාභී කෙනෙක් තමාගේ ආත්මාවේට නුවණ යොමුකොට රූප පරිග්‍රහණය, නාම පරිග්‍රහණය, රූප වලක්හානේ, නාම වලක්හානේ, එවැගේම නාම රූප වස්ථානේ කියන මේ ක්‍රමයේ මේ අපේ සංකාණය නාම රූප සියල්ල බහාගෙන එක එක රූපයක් ගානේ, එක එක නාමයක් ගානේ අනිත්‍යානුපස්සනා වඩනවා. අනිත්‍යානුපස්සනාව එක පේළියක් වඩනවා. කලවම් කරගන්නේ නැතුව. එසේ අනිත්‍යානුපස්සනාව වඩමින් සිත්වලවා වාසය කරනවා. නිත්‍ය සංඥාව හිතෙන් ප්‍රහාණය කරමින් සිත්වලවා වාසය කරනවා. දුක්ඛානුපස්සනං භාවෙන්තෝ රමති, සුඛ සංඥං පජහන්තෝ රමති. එසේම මේ නාම රූප ධර්ම සියල්ල එකක් එකක් ගානේ දුක්ඛානුපස්සනාවෙන් බලමින් සිත්වලවා වාසය කරනවා. එසේම එකක් එකක් ගානේ හිතේ පැවති සුඛ සංඥාව සිතින් ප්‍රහාණය කරමින් සිත්වලවා වාසය කරනවා. අනාත්මානුපස්සනං භාවෙන්තෝ රමති, අත්ථ සංඥං පජහන්තෝ රමති. එසේම සීලම නාමයන් රූපයන් එකක් ගානේ අනාත්මානුපස්සනාව වදමින් සිත්වලවා වාසය කරනවා. ඒකක් ගානේ පැවති ආත්ම සංඥාව ප්‍රහාණය කරමින් සිත්වලවා වාසය කරනවා. මේ ත්‍රි ලක්ෂණ විදර්ශනාවයි. නිබ්බිදානුපස්සනං භාවෙන්තෝ රමති, නන්දිං පජහන්තෝ රමති. මේ නාම රූපයන් සම්බන්ධව නිර්වේදයේ දසමින් හෙවත් හැම දෙයක් පිළිබඳව කලකිරීම දසමින් නිබ්බිදානුපස්සනා වඩමින් සිත්වලවා වාසය කරනවා. නන්දිං කියන්නේ සත්‍ප්‍රීතික තෘෂ්ණාව. මේ නාමයන් ගැන, රූපයන් ගැන, ආත්භාවය ගැන ප්‍රීතිමත් තෘෂ්ණාව, ප්‍රීතියෙන් පිනිනිතා පිනිනා හටගන්න කෘෂ්ණාව නැමැති නන්දිය ප්‍රහාණය කරමින් සිත්වලවා වාසය කරනවා. විරාගානුපස්සනං භාවෙන්තෝ රමති, රාගං පජහන්තෝ රමති. එසේම මේ නාම රූප සංස්කාරයන් පිළිබඳව විරාගානුපස්සනාව කියන්නේ හැම එකක් ගැන ශනිත ශනිත වාක්‍යයෙන් පෙරලෙන්නේ නැහැටි ශන විරාගයේ බලමින් අනුපස්සනා කරමින් සිත්වලවා වාසය කරනවා. එවාගෙම ඒ හැම දෙයක් පිළිබඳව රාග සංඥාව, රාග කියන්නේ මෙතන ලෝභය කියන එකම නෙමෙයි, හැම නාමයක රූපයක ස්ථිර භාවය තමයි රාගය කියලා මෙතන කියන්නේ. එකක් පාසම ඒක නොනසී පවතිනවා කියන හැඟීම. එසේ නැතිව මේ කෙසෙනක ක්ෂණිකව නාමයේ රූපයේ විදි බිඳි යන හැටි දකිමින් විරාගානුපස්සනා වඩමින් රාගය ප්‍රහාණය කරමින් සිත්වලවා වාසය කරනවා. නිරෝධානුපස්සනං භාවෙන්තෝ රමති, සමුදයං පජහන්තෝ රමති. එසේම මේ නාමයන්ගේ රූපයන්ගේ ක්ෂණික ක්ෂණික වාසය සිදුන නිරෝධය දකිමින් නිරෝධානුපස්සනා වඩමින් සිත්වලවා වාසය කරනවා. එවැන්දීම ඒ නිරෝධයේ හෙවත් මේ ඇතිවීම නැතිවීම ස්වභාව කොට ඇති නාම රූපයන්ගේ හේතුව ඒකටම සමුදය, සමුදය ප්‍රහාණය කරමින් සිත්වලවා වාසය කරනවා. කායානුපස්සනං භාවෙන්තෝ රමති, ඝන සංඥං පජහන්තෝ රමති. පටිනිස්සග්ගානුපස්සනං භාවෙන්තෝ රමති, ආදානං පජහන්තෝ රමති. ඒ කියන්නේ මෙසේ අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන්, නිබ්බිදා වශයෙන්, විරාග වශයෙන්, නිරෝධ වශයෙන් අනුපස්සනා කරන යෝගාවචරයා ඒ සම්බන්ධව තියෙන ශ්‍රමිත පටිනිස්සග්ගේ සෙනික පරිස්සග්ගය කියන්නේ හැම නාමයක රූපයකම තියෙන සෙනික සෙනික බිඳීම. එයත් එන ඇති නෝනෙන් දැක දැක සිත්වලවා වාසය කරනවා. එවාගෙම ආදානම් පජහන්තේ රමති. ඒවා සම්බන්ධ මනමාගේ කියා ගන්නා වූ ආදානියත් හරිමින් සිත්වලවා වාසය කරනවා. කායානුපස්සනං භාවෙන්තෝ රමති, ඝන සංඥං පජහන්තෝ රමති.
මේ මාමියන්ගේ රූපයන්ගේ සෙනික සෙනික ගෙවි ගෙවි යන හැටි නුවණින් දැකීමෙන් කයානුපස්සනාවෙන් සිත් සලවා වාසය කරනවා. ඒ ගෙවි ගෙවි යන බැවින් මේ හැම නාමයක රූපයක තියෙන ඝන සංඥාව පිටින් ප්‍රහාණය කරමින් සිත් සලවා වාසය කරනවා. සංකති ඝන, සමූහ ඝන, කිච්ච ඝන, ආරම්මන ඝන කියලා ඒකාබද්ධ ආකාර හතරක් තියෙනවා. ඒවා සම්බන්ධ ඝන සංඥාව බිඳිමින් සිතලවා වාසය කරනවා. වයානුපස්සනම් භාවෙන්තෝ රමති, ආයුහනම් පජහන්තෝ රමති. මේ නාමයන්ගේ රූපයන්ගේ බිඳි බිඳි යන ආකාරයේ නුවණින් දකිනකොට වයානුපස්සනා වශයෙන් සිතලවා වාසය කරනවා. වය කියන්නේ වෙනසීම, කය කියන්නේ ගෙවියාම. එතකොට වෙනසීම වශයෙන් රූපයන් නාමයන් බිඳි බිඳි යන නුවණින් දැකීමෙන් සිතලවා වාසය කරනවා. ආයුහනම් පජාන්තෝ රමති, නැවත 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 මේ රූප නාමයන් උපදවා ගැනීමේ ආශාව නැමැති ආයුහනය පින් ප්‍රහාණය කරමින් සිතලවා වාසය කරනවා. අනිමිත්තාන පස්සනම් භාවෙන්තෝ රමති, නිමිත්තම් පජාන්තෝ රමති. විපරිණාමාන පස්සනම් භාවෙන්තෝ රමති, දියසංඥම් පජාන්තෝ රමති. මෙසේ කය වය දකිනකොට සෑම නාමයක රූපයක විපරිණාමය කියන තත්ත්වයෙන් අනිත් පැත්තට පෙරළෙන බව නුවණින් දකිනින් සිතල්වා වාසය කරනවා. එවාගෙම දුහසංඥම් පජහන්තෝ, එකක්වත් ස්ථිර නෑ කියන දුහසංඥාව ප්‍රහාණය කරමින් සිතල්වා වාසය කරනවා. අනිමිත්තානුපස්සනම් භාවෙන්තෝ රමති, නිමිත්තම් පජහන්තෝ රමති. අනිමිත්තානුපස්සනාව කියන්නේ නිත්‍ය වශයෙන් ගනු ලබන සතහනක් නැති බව. නිත්‍ය වශයෙන් ගැනීමට සතහනක් නැති බව නුවණින් දකිමින් අනිමිත්තානුපස්සනාවෙන් සිතලවා වාසය කරනවා. නිමිත්තම් පජාන්තෝසය සමති, ඒ කියන්නේ හැම දෙයක්ම හැමදාම එකලෙස පවතිනවා කියන නිමිත්ත සතහන් හිතින් අත්හරිමින් සිතලවා වාසය කරනවා. අප්පමිතානුපස්සනම් භාවෙන්තෝ රමති, පනිදිං පජහන්තෝ රමති. ආකාරයෙන් ආසා කටයුත්තක් මෙතන නැති කියලා නාමයන්ගේ රූපයන්ගේ අතහතත්වයේ දකිමින් ආසාවක් කරන්න දෙයක් නැති කියන බව නුවණින් දැන අප්පමිතානුපස්සනාවෙන් සිතලනා වාසය කරනවා. එවාගෙම පනිදිං මතු මත්තේ මේ සම්පත් ලැබේවා කියන ප්‍රාර්ථනාව ප්‍රහාණය කරමින් සිතලනා වාසය කරනවා. සුඤ්ඤතානුපස්සනං භාවෙන් තෝරමති, අභිනිවේසං පජහන්තෝ රමති. එසේම සෑම ඥානයක් රූපයක් ආත්මීය වශයෙන් ගන්ද කිසිම දෙයක් නැති බව නුවණින් දකිනී සුඤ්ඤතානුපස්සනාවෙන් සිත්තලවා වාසය කරනවා. එවාගෙම සත්පුද්ගල වශයෙන් ගැනීම නම් වූ අභිනිවේසය ප්‍රහාණය කරමින් සිත්තලවා වාසය කරනවා. අධිපඤ්ඤා ධම්ම විපස්සනම් භාවෙන් තෝරමති, සාරාදානාභිනිවේසං පජහන්තෝ රමති. අධිපඤ්ඤා ධම්ම විපස්සනාව කියන්නේ දැන් මෙතෙක් වේලා කියවන අනිත්‍ය සංඥාව, දුක්ඛ සංඥාව, අනාත්ම සංඥාව, නිබ්බිදානුපස්සනාව, විරාගානුපස්සනාව, නිරෝධානුපස්සනාව, එවාගෙම සතිනිස්සග්ගානුපස්සනාව, කයානුපස්සනාව, වයානුපස්සනාව, විපරිණාමානුපස්සනාව, සුඤ්ඤතානුපස්සනාව, අනිමිත්තානුපස්සනාව, අපනේතානුපස්සනාව, සුඤ්ඤතානුපස්සනාව කියන මේ අනුපස්සනා ප්‍රේමිය නිසාම හැම දෙයක් පිළිබඳව තියෙන නිත්‍ය සංඥා, සුඛ සංඥා, ආත්ම සංඥා සියල්ලටම සැපහැනිරු අධිපඤ්ඤා ධම්ම විපස්සනා වඩනවා. අධිපඤ්ඤා ධම්ම විපස්සනා වඩමින් සිතලවා වාසය කරනකොට සාරාදානාභිනිවේ සංපජහන්තෝ රමති. නිත්‍ය සාර, සුඛ සාර, සුභ සාර, ආත්ම සාර වශයෙන් දැඩි කොට ගන්නා වූ සාරාදානාභිනිවේසය කියන සාරවත් ගැනීමේ සංඥාවන් ප්‍රහාණය කරමින් සිතලවා වාසය කරනවා. යථා භූත ඥාන දසවං භාවන්තෝ රමති, සම්මෝහාභිනිවේසං පජහන්තෝ රමති. මෙසේ යථා භූත ඥානය කියන විපස්සනා වඩමින් සිතලවා වාසය කරනවා. හැම දෙයක් කෙනෙහිම තිබෙන මුලාව මුලාවෙන් දැස ගැනීම නම් මේ සම්මෝහාභිනිවේසය ප්‍රහාණය කරමින් සිතලවා වාසය කරනවා.
ආදීනවානු පසනම් භාවෙන්තෝ රමති ආලයාබිනිමේ සම්පජහන්තෝ රමති. දැන් මෙසේ කියලා මේ සියලු නාමයන්ගේ රූපයන්ගේ යථාහත්වය නූනින් දැක්ක බැවින් මේකට අලිමු කළොත් මේ විදිහේ දුක්ඛ ධර්මයන්ට පාත්‍ර වෙනවා කියලා ආදීනව සැලකීමේ සැලකෙමින් ආදීනව සැලකෙමින් සිත්තලයා වාසය කරනවා. ඒ සම්බන්ධව ආලයාබිනිවේශයේ ඒ ඒතන ඇලීම නම් වූ සඳීම නම් වූ පමාවීම නම් වූ දස ගැනීම සම්පූර්ණයෙන් සිතින් ඉවත් කරමින් සිත්තලයා වාසය කරනවා. පරිසංකානු ප්‍රස්තනං භාවෙන්තෝ රමති අපරිසංකම් පජහන්තෝ රමති. ඒ කියන්නේ සංකාරුපෙක්වා ඥානයේ ඉතාම සම්බන්ධ වූ අවස්ථාවේදී අප්‍රමාදව ශීඝ්‍රව පටිසංකාන ප්‍රශ්නාව හෙවත් අනිත්‍ය දුක්ඛ අනත්තයන් ශීඝ්‍රව මෙනෙහි කිරීමේ පටිසංකාන ප්‍රශ්නාවයේදී සිත්වලලා වාසය කරනවා. අපටිසංකාව කියන්නේ එසේ ශීඝ්‍රව මෙනෙහි නොකිරීම නම් වූ අපටිසංකාව හිතෙන් ප්‍රහාණය කරමින් සිත්වලලා වාසය කරනවා. විලත්තාන ප්‍රශ්නං භාවෙන්තෝ රමති සංයෝගාදීනේ සම්පජාන්තෝ රමති. විවත්තානුපස්සනාව කියන්නේ මේ උතුම් අවස්ථාව. ඒ කියන්නේ දැන් උත්පාන ගාමිනී විපස්සනා තත්ත්වයට වැටෙන යෝගාවචරයන් වහන්සේට මේ කියන්නේ ප්‍රතිසංකානුපස්සනා සංකීර්තනා සංකාරපේක්ෂා කියන අවස්ථා තුනේ ඉහළට යන අවස්ථාවේ සත්‍යන ලෝමික ඥානෙ පහළ වෙනවා. ඒ සත්‍යන ලෝමික ඥාන අවස්ථාවයි මෙතන විවත්තානුපස්සනාව නමින් හඳුන්වන්නේ. එතෙන් කියන්නේ ආදීන් යෝගාවචරයාගේ සිතේ ආරම්භ සංකා භංගානුපස්සනේ විපස්සනා ඥාන කියන තැන එතන විපස්සනා ඥාන සියල්ලම සම්පින්දණය වුණා. ඊළඟට ආදීනව ඥාන ළඟට මුංචිතු කම්මිතා ප්‍රතිසංකා සංචිත්තනා පඤ්ඤා සංකාර උපේක්ෂාතු ඥානං කියන මේ තිසත් ඥානයන් අතුරින් නම ගන්න වූ අර මුංචිතු කම්මිතාවත් පටිසංකාන ප්‍රශ්නාවක් සංකාර ප්‍රත්‍යාවක් කියන සංචිතන සංකාර ප්‍රත්‍යාවක් කියන අවස්ථාව ඉක්මවා ගිහින් මාර්ග චිත්තීතිය පහළ වෙනවා. ඒ මාර්ග චිත්තීතියේදී මනෝද්වාරා වර්ජන පරිකර්ම උපචාර අනුලෝම කියා විදර්ශනා ඥාන තුනක් ශ්‍රේණියට පහළ වෙනවා. ඒ ඥාන තුන තමයි මෙතන විවත්තාන ප්‍රශ්නාව නමින් හඳුන්වන්නේ. ඒ විවත්තාන ප්‍රශ්නම් භාවින් තෝරමති. ඒ වදමින් සිතා සිතලවා වාසය කරනවා සංයෝගාදීනේ සම්පජහන්තේ රමති. එතෙන්දී සංයෝග කියන මේ අපේ సంతානේ බැඳී පවත්නා සංයෝගයන් සම්බන්ධ සියල්ල සිටින් සදංග වශයෙන් යටපත් කරමින් සිතලවා වාසය කරනවා. හේතපත්තිමං ගම්භාවෙන් තෝරමති. ditthේ සත්‍යේ කිලේසේ පජහන්තේ රමති. හේතපත්ති මාර්ගේ වැඩෙනවා. සෝතාපට්ටි මාර්ගය වඩන්න වැඩි වෙලාවක් ගත වෙන්නේ මේක චිත්ත වීතියයි. ඒ චිත්ත වීතිය තුළදී සෝතාපට්ටි මාර්ගයේ වැඩි වීමෙන් සිත්වලවා වාසය කරනවා. එවාගෙම ditthී සත්‍යයේ කිලේසේ සෝවාන් මාර්ග ඥාන දර්ශනයෙන් ප්‍රහාණය කටි හේතු ධර්මයන් තියෙනවා. ඒ කියන්නේ සංයෝජන වශයෙන් සක්කා ditthී විචිකිච්ඡා සීලබ්බත පරමාස කියන අනුසය වශයෙන් දිත්තානුසය විචිකිච්ඡානුසය දෙක. එවාගේම කුසල අකුසල චිත්තෝත්පාද වශයෙන් දිට්ඨිගත සංත්‍රියුක්ත සිත් සතර එහෙදෙන චෛතසික ධර්ම ඒකම විචිකිච්ඡා සහගත සිත් එහෙදෙන චෛතසික ධර්ම ඒවා සාමලින් ප්‍රහාණය වෙනවා. ඒකම ඉර සම්බන්ධය ප්‍රාර්ථනා යම්තා අපාගාමී ක්ලේශ ධර්මයන් ඇතේ අපාගාමී අකුසල ධර්ම ඇතේ ඒ සියල්ලට කියන ditthේ සත්‍ය ක්ලේශ කියලා. ditthේ සත්‍ය ditthේ කියන්නේ සෝවාන් මාර්ග ඥාන දර්ශනය. ඒ සත්‍ය කියන්නේ එයින් නැසෙන එකට සම්ප්‍රයුක්ත නැත්නම් එකට නැසිය යුතු දේවල් කියන ඒ සත්‍ය කියලා. ditthේ සත්‍ය පිළිසි සෝවාන් මාර්ග ඥාන දර්ශනයෙන් එකවර ප්‍රහාණය වෙන ක්ලේශයන් ප්‍රහාණය කරමින් සිත්තලවා වාසය කරනවා. සකදාගාමී මග්ගං භාවෙන්තෝ සාරමති උලාරිකේ කිලේසේ පජහන්තෝ රමති. සෝවාන් මාර්ගපාලාභීන් වහන්සේ සාධෘත විපස්සනා ඥාන මුදින් සමුනවා යම් වෙලාවක සකදාගාමී මාර්ග ප්‍රතිලාභය කරගන්නවා. සකදාගාමී මාර්ගයේ වඩමින් සිත්තලවා වාසය කරනවා. අවබෝධ කර වූ
කාමරාග පටිගේ සංයෝජන දෙක කාමරාග පටිගේ අනුසය දෙකත් පිළි කරමින් එවැගේම කාම භවයේ දෙවරක් ඉපදීමට හේතු වෙන හේතුයන් ප්‍රහාණය කරමින් සිතලා වාසය කරනවා අනාගාමි මග්ගම් භවං තෝ රමති අනුසහගතේ කිලේසේ පදහන්තෝ රමති සකදාගාමි මාර්ගපාලාභෙන් වහන්සේ උද්‍යානේනානේ සකන් නැවතත් විපස්සනා ඥාන වීති මුදුන් පමුණවා යම් වෙලාවක උත්හානගාමිනී විපස්සනාට පැමිණ අනාගාමි මාර්ග චිත්ත වීතිය ප්‍රතිලාභ කරගන්නමින් සිතලවා වාසය කරමු එසේ අනාගාමි මාර්ගය වඩමින් සකදාගාමි මාර්ගයෙන් තුනී කරගන්නා ලද සීලම ක්ලේශයන් ප්‍රහාණය කරමින් සිතලවා වාසය කරමු අරහත් මග්ගම් භවං තෝ රමති සබ්බ කිලේසේ පජහන්තෝ රමති අරහත් මාර්ගයේ අනාගාමීන් වහන්සේ ඉතිරි අරහත් මාර්ගය සඳහා උද්‍යානීය ඥානයේ පතන විපස්සනා ඥාන තේලියට වඩලා අරහත් මාර්ග චිත්ත වීථියට පැමිණෙනවා ඒ අරහත් මාර්ග චිත්ත වීථිය අවස්ථාව අරහත් මග්ගම් භවං තෝ අරහත් මාර්ගයේ වඩමින් සිතලා වාසය කරනවා සම්බුතුනේ සේ භජන්තේ රමති ඉතින් යත මාර්ග තුنين ප්‍රහාණය නොකල යම්තා අවශේෂ ක්ලේශ ධර්මයන් නැත්නම් ඒ සියල්ලම ප්‍රහාණය කරමින් සිත්තලව වාසය කරනවා දැන් මෙතකින් කියවන පරිසම්බිදාවේ එන මෙක්ඛමපාලේ ධර්ම කාරණා 37ම මේ 37 මෙතන ප්‍රකාශ වුණා ඉතින් මේවා එකක් එකක් ගාන විග්‍රහ කරනවා නම් සමත භාවනා සියල්ලක් විපස්සනා භාවනා සියල්ලත් අරහත් මාර්ගඥානේ ඵලඥානේ දක්වා සියල්ල විවරණය කළ යුතු වෙනවා විවරණය වෙන දේශනා පෙළක් වෙනවා ඊළඟට සඳහන් වෙන දීගණිකාවේ එන දසුත්තර ශේත්‍රාන්ත ක්‍රමයේ භාවනා මාර්ගය ඒක කර්ණ පාසයක් විස්තර විවරණය කරන්න තියෙනවා එයින් කොටසක් මේ වෙලාවේ හැටියට අපි ඉදිරිපත් කරන්න සූදානම් වෙනවා ඒකං ධම්මං භාවෙන්තෝ රමති ඒකං ධම්මං පජහන්තෝ රමති එක ධර්මයක් වදමින් සිත්තලවා වාසය කරනවා එක ධර්මයක් ප්‍රහාණය කරමින් සිත්තලවා වාසය කරනවා කතමෝ ඒක ධම්මෝ කාරණං එක ධර්මයක්ද මේ වදන්නේ කාරණං එකම ධර්මයක්ද ප්‍රහාණය කරන්නේ කාගතා සති සුඛෝ සාත සහගතා මේ වදන එකම ධර්මය නම් සාත සහගතේ කාගතා සතියයි ඒ කියන්නේ අපේ ශරීරය දක්ෂිණාකාරය දක්ෂිණාකාරී කේසාලෝම නසාදන්ත ආදී එකක් එකක් ගානේ විවිච්ඡේදකාමී විවිච්ඡාති පෙළේ ධම්මේහි සවිපක්ඛං සවිචාරං විවේකජං පීතිසුඛං ප්‍රථම ඥානං උපසම්පජ්ජ විහෙරති මේ කියන ප්‍රථම ඥානෙ ලබනවා කේසාරමුණේ ප්‍රථම ඥානෙ ලබනවා ලෝමාරමුණේ ප්‍රථම ඥානෙ ලබනවා ඕම 32ක ප්‍රථම ධ්‍යාන 32ක් ලැබෙනවා. ඒක සාපසහගතයි. සාප කියන්නේ ප්‍රීතිය, කියන්නේ විවේකද ප්‍රීතිය යුක්ත සමාධිය. ඊට වඩා සමාධියක් ප්‍රතික්‍රල වශයෙන් එතන ලබන්නේ නැහැ. හැබැයි ඒ කේසාදී කොටසවල වර්ණ කසන වශයෙන් වැඩුවේ කසන ධ්‍යාන කෙරඬ පුළුවන් එක එක කොටසකින් රූප ධ්‍යාන හතර බැගින් චතුස්කනාය ක්‍රමයෙන් හතර බැගින් පංචස්කනාය ක්‍රමයෙන් පහ බැගින් උපදවන්න පුළුවන්. ඒකට කියන්නේ වර්ණ කසන ඥාන කියලා. දැන් මෙතන කියන්නේ සාත සාගත කියලා මේ සප්‍රීතික ඥානේ නම් ප්‍රථම ඥානයයි. ප්‍රථම ඥාන 32ක් උපදවා ගන්නවා කාගත සතිය. එතන කාගත සතිය කියනකොට මහා සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් වෙන කායානුපස්සන කර්මස්ථාන 14ම ඉව වෙනවා. එයාගේ වර්ණ කසන හතරත් එක 18ක්ම පිර වෙනවා. ඒ සියල්ලම මේක තමයි තීපාගත සතිය. එතනක් නෙමෙයි. දැන් අවිඥානික දසාසුබ තියෙනවා. උද්දමාතක, හිනීලක, ඉතුබ්බක, විච්ඡිද්දක, විස්හායතක, විච්ඡිත්තක, හතවික්ඛිත්තක, ලෝහිතක, පුනරකාත්තික. මේ 10ක් කාගත සතියෙතම වැටෙනවා. ඒවත් දැන් අනිත් මේ නව සීලකයෙන් කොටසක් අහු වෙනවා. එතන 10යි, එතන 9යි. ඒ 10ම නවාකාරයකට ගැනීම නව සීවිතිකේ. ඒ නිසා මේ අවිඥානකෝද සරිඥානකෝද රූපකා සම්බන්ධව වඩන කර්මස්ථානයේ තමයි කාගත සතිය. කාගත සතිය වඩමින් සිතලවා වාසය කරනවා. අසීමානං සජහන්තේ රමති.
එතකොට එකක් ප්‍රහාණය කළ යුතු දෙය නම් අස්මිමානය. මනවෙනි. මනවෙනි කියන්නේ මේ අස්මිමානය. මේ ලෝකයේහි අරිහත්ත්වය දක්වා අරිහත් මාර්ගඥානය දක්වාම පාත්ලා ක්ලේශයන් අතුරින් එකක් තමයි මානය. අස්මිමානය. දැන් අනාගාමීන් වහන්සේටත් හිමි වශයෙන් අස්මිමානය තියෙනවා. අවදාාරික වශයෙන් නැහැ. පහත් වෙනකොට තමයි ප්‍රහාණය වෙන්නේ. එතකොට මේ තරම් දීර්ඝ කාලයක් මුලින්නේ මාර්ගඵල අරිහත්ත්වය දක්වාම ගමන් කරන බලවත් දෙයක් තමයි අස්මිමානය. ඕනෑම දෙයක් හේතු ඒක මම තමයි මේක වැඩේ කෙරෙවි. මම තමයි කරන්නේ. ওই දෙයක මම කියන සංඥාව ඇති වෙන්නේ පිළිගැනීම ඇති වෙන්නේ අස්මිමානය නිසායි. එතකොට මේ අස්මිමානය ප්‍රහාණය කරනවා කාගතා සතිය වැඩිම. ඒ කියන්නේ සාගතා සතිය ප්‍රතික්‍රියාවෙන් වඩන්න සැබවින්ම මාන්නේ තුනි වෙනවා. මාන්නේ යටපත් වෙනවා. අවදාාරික මාන්නේ විශේෂයෙන් යටපත් වෙනවා සාගතා සතිය වැඩිමින්. ප්‍රතික්‍රියාවේ හොඳින් දැකීම නිසා. දැන් අපේ සීතස ප්‍රතික්‍රියාවේ ප්‍රතික්‍රියාවෙන් වඩන්න මාන්නේ තුනි වෙන්නේ. අන්නේ කාම තුනක් කියෙන්නේ. අස්මිමානේ ප්‍රහාණය වෙනවා සාගතා සතිය වැඩිමින්. සාගත සතිය වඩමින් සිතලවා වාසය කරනවා. එමගින් අස්මිමානේ ප්‍රහාණය කරමින් සිතලවා වාසය කරනවා. දේ ධම්මා භාවේ සම්බා කතනේ දේ ධම්මේ සමතෝ ච විපස්සනාච දේ ධම්මා පහා සම්බා කතනේ දේ ධම්මේ අවිද්‍යා ච භව තණ්හා ච දේ ධම්මේ භාවෙන් තේරමති දේ ධම්මේ පජහන් තේරමති. ධර්ම දෙකක් වඩන්න තියෙනවා. ධර්ම දෙකක් ප්‍රහාණය කරන්න තියෙනවා. කාරණා ධර්ම දෙකක් වඩමින් සිත්වලවා වාසය කරන්නේ සමතේ විපස්සනාචේ. සමත භාවනා 40යි විපස්සනා භාවනාවයි වඩමින් සිත්වලවා වාසය කරනවා. ඒ පද දෙකත මුළු කර්මස්ථාන සියල්ලම සම්පින්නනේ වෙනවා. අතනේ දේවන්නේ පදහන් තේරණති. කාරණා ධර්ම දෙකක් ප්‍රහාණය කරන්නේ අවිද්‍යාවයි භව සංහාසේ. අවිද්‍යාවයි භව සංහාවයි දෙක ප්‍රහාණය කරමින් සිතලවා වාසය කරමු. සමත භාවනාවෙන් විපස්සනා භාවනාවෙන් අවිද්‍යා භව සංහා දෙකේ ප්‍රහාණය වෙනවා. ලෝකයන්ක උපක්ලේශ ඇතෙත් ඒ සියල්ලගේ මූල ධර්ම හැටියට හඳුන්වන්නේ අවිද්‍යාව හා භව සංහා. සමත විපස්සනා භාවනාව වැඩීමෙන් සිතලවා වාසය කරනවා. ඒ දෙක වැඩීම නිසා අවිද්‍යා භව සංහා දෙකේ සහනේ කෙරෙමින් සිතලවා වාසය කරමු. සයෝ ධම්මේ භාවේ සම්බා සතමේ සයෝ ධම්මේ සයෝ සමාධි. සයෝ ධම්මේ පහා සම්බා සතමේ සයෝ ධම්මේ මේ පිස්සෝ තණ්හා කායා පිස්සෝ තණ්හා. එතකොට ධර්ම තුනක් වඩමින් සිත්වලවා වාසය කරන ධර්ම තුනක් ප්‍රහාණය කරමින් සිත්වලවා වාසය කරනවා. කාර්මෙන් ධර්ම තුනක් වඩමින් සිත්වලවා වාසය කරන්නේ සය සමාධි. සවිපත්ත සවිචාරයේ සමාධි, අවිපත්ත විචාර මාත්‍රයේ සමාධි, අවිපත්ත අවිචාරයේ සමාධි. එයින් කියන මුළු අර්ථ සමාපත්තියම. සවිපත්ත සවිචාර සමාධියේ නම් ප්‍රථම ධ්‍යානයයි. අවිපත්ත විචාර මාත්‍ර සමාධියේ නම් පංචකම ක්‍රමයෙන් ද්විතිය අධ්‍යානයයි. අවිපාක අවිචාර සමාධිය නම් ඉතිරි රූප අධ්‍යාන හා අරූප අධ්‍යාන සියල්ලයි. එතකොට මේ කියන සමත භාවනාවේ අෂ්ට සමාපත්තිය මෙතන කියවුණා පරය සමාධි. ඒ පරය සමාධිය වඩමින් සිත්වලවා වාසය කරනවා. ඒ සමාධිය වඩමින් කාම සංඥා භව සංඥා විභව සංඥා කියන සංඥා තුන ප්‍රහාණය කරමින් සිත්වලවා වාසය කරනවා. සත්තාරෝ ධම්මේ භාවන්තේ රමති සත්තාරෝ ධම්මේ පජහන්තේ රමති. ධර්ම හතරක් වඩමින් සිත්වලවා වාසය කරනවා. කවර ධර්ම හතරක්ද? සත්තාරෝ සතිපට්ඨාන. සතිපට්ඨාන හතර. කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව. කායානුපස්සනාව සතිපට්ඨාන 14, වේදනානුපස්සනාව 9, චිත්තානුපස්සනාව 16, ධම්මානුපස්සනාව 5. ඒ සියල්ල වැඩමින් සිත්වලවා වාසය කරනවා. එවාගෙම සත්තාරෝ ඕඝා පදහන්තේ රමති. ඕග ධර්ම හතරක් ප්‍රහාණය කරමින් සිත්වලවා වාසය කරනවා. කා රෝග ධර්මයක්ද? කාම ඕඝ, භව ඕඝ,
විත්ති ඕග අවිද්‍යා ඕග කාම ඕග කියන්නේ කාම තෘෂ්ණාව භව ඕග කියන්නේ භව තෘෂ්ණාව විත්ති ඕග කියන්නේ දසසක් මිත්‍යා දෘෂ්ටි අවිද්‍යා ඕග කියන්නේ අවිද්‍යාව අතතන අවිද්‍යාව මේ කියන ඕග ධර්ම තුන ලෝභයයි විත්තියයි මෝහයයි මේ ධර්ම දහානේ කරමින් සිතලව වාසය කරනවා පංචධම්මේ ධාවන්තෝ රමති පංචධම්මේ පජහන්තෝ රමති ධර්ම පහක් වදමින් සිතලව වාසය කරනවා ධර්ම පහක් ප්‍රහාණය කරමින් සිතලව වාසය කරනවා වරිණ ධර්ම පහනම් කවරේද පංචංගිතේ සමාධි පංචංගිත සමාධිය වදමින් සිතලව වාසය කරනවා කවරක්ද මේ පංචංගිත සමාධිය කියන්නේ සීති පරණතා සුඛ පරණතා හේතු පරණතා ආලෝක පරණතා පච්චේ සත්‍යවේකනා නිමිත්තම් මේ තමයි පංචංගික සමාධිය කියන්නේ. සීති පරණතා කියන්නේ ප්‍රථම ධ්‍යානය ද්විතීයික ධ්‍යානය දෙක. ප්‍රතිස්කනාය ක්‍රමෙන් ප්‍රථම ධ්‍යාන ද්විතීයික ධ්‍යාන දෙකේ ප්‍රීතිය තියෙනවා. ඒසයි අනික ප්‍රීති පරණතා සම්මා සමාධියයි. සුඛ පරණතා ත්‍ෘතිය ධ්‍යානයයි. ත්‍ෘතිය ධ්‍යානයේ නිරාමිස නැත්නම් නිෂ්ක්‍රීයක සුඛය තියෙනවා. ඒක ත්‍ෘතිය ධ්‍යානයේ සුඛ පරණතා සමාධියයි. හේතු පරණතා පරචිත්ත විඥානඥානයයි ඒක ලැබෙන්නේ චතුර්ථ ඥානෙ චතුර්ථ ඥානෙ තුලින් කියලා වෙනවා ආලෝක පරණතා දිව්‍යං චක්ෂු විඥානයයි ඒක ලැබෙන්නේ චතුර්ථ ඥානෙ දිවස් නුවර පච්චේ කනා නිමිත්තං ඒ සියලුම ඥානයන්ට අනුතුරු ප්‍රත්‍යවේක්ෂා ඥානය ඒක සමාධි පාස්තික බැවින් ප්‍රත්‍යවේක්ෂා නිමිත්තක් සමාධියක් හැටියට හඳුන්වනවා අනිත් එක පත්‍යේකන නිමිත්තන් කියන කොට අස්ස සමාප්‍රතිමේකයි තියෙනවා. පත්‍යේකනට නිමිත්ත අස්ස සමාප්‍රතියයි. පත්‍යේකන කරන්නේ අස්ස සමාප්‍රතියයි. එනිසා මේ විදිහට අස්ස සමාප්‍රතිම මේ පංචංගික සම්මා සමාධිය කියන පදයෙන් ප්‍රකාශ වෙනවා. ඒක වැඩමින් සිත්තලව වාසය කරනවා. කාරණන් ධර්ම පහ ප්‍රහාණය කරමින් සිත්තලව වාසය කරනවාද පංච නීවරණේ. නීවරණ ධර්ම පහ කාමච්ඡන්ද නීවරණය, ව්‍යාපාද නීවරණය, සීල නිද්ද නීවරණය, විචිකි උද්දච්ච කෝපච්ච නීවරණය, විචිකිච්ඡා නීවරණය. මේ නීවරණ පහ එකක් එකක් පාදා ප්‍රහාණය කරන්නේ ධර්මතා හයක් හයක් බැගින් උපකාර වෙනවා. කාමච්ඡන්දේ ප්‍රහාණය කරන ධර්මතා හයක්, ව්‍යාපාදේ ප්‍රහාණය කරන ධර්මතා හයක්, ওই විදිහට හවරක් පහ 30ක්. මේ පංච නීවරණ මැද පවත්වන්නේ එකපාරක ධර්ම 30ක් තියෙනවා. නිසා පංච නීවරණ ධර්මයන් මැද පවත්වමින් යටපත් කරමින් ප්‍රහාණය කරමින් සිත්වල වාසය කරනවා. ඡේදන්නේ භාවන්තේ රමති ඡේදන්නේ පදහන්තේ රමති ධර්ම හයක් වඩමින් සිත්වල වාසය කරනවා. ධර්ම හයක් ප්‍රහාණය කරමින් සිත්වල වාසය කරනවා. ධර්ම හයක් වඩමින් සිත්වල වාසය කරන්නේ කවර ධර්ම හයක්ද? බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති සාගානුසති දේසානුසති කියන අනුසති හයයි. මේ අනුසති හය වඩමින් සිත්තලව වාසය කරනවා. මේ අනුසති හයම උපචාර අධ්‍යාන ලැබෙන කර්මස්ථාන හයක්. අර්පණ අධ්‍යාන ලැබෙන්නේ නැහැ. ප්‍රහාණයෙන් ලබන්නා වූ ධර්මතා හය නම් කවරක්ද? සීත සංහා, සබ්ද සංහා, ගන්ධ සංහා, රස සංහා, පොත්පබ්බ සංහා, ධම්ම සංහා. මේ සංහාකාය සය ප්‍රහාණය කරමින් සිත්තලව වාසය කරනවා. සත්‍ය ධම්මේ භාවන්තෝ රමති සත්‍ය ධම්මේ පජහන්තෝ රමති ධර්මතා හතක් වඩමින් සිත්තලව වාසය කරනවා. ධර්මතා හතක් ප්‍රහාණය කරමින් සිත්තලව වාසය කරනවා. වඩින් ලබන ධර්මතා හත නම් සත්‍ය බොජ්ජංගේ බොජ්ජංග ධර්ම හතයි. සති, ධම්මවිතය, විරිය, ප්‍රීති, පස්සද්ධි, සමාධි, උපේක්ෂා. එම් ධර්මයේ සම්බොජ්ජංග වඩන්න ධර්මතා හතරක්. සති සම්බොජ්ජංග වඩන ධර්මතා හතරක්. ධර්මයේ සම්බොජ්ජංග වඩන ධර්මතා හතක්. විරිය සම්බොජ්ජංගයට 11ක්. ප්‍රීති සම්බොජ්ජංගයට 11ක්. පස්සද්ධි සම්බොජ්ජංගයට 7ක්. සමාධි සම්බොජ්ජංගයට 11ක්. උපේක්ෂා සම්බොජ්ජංගයට 5ක්. සියල්ලම 56ක් තියෙනවා. බොජ්ජංග සත වඩන්නේ උපකාරක ධර්ම 56ක්. එසේ බොජ්ජංග හත වඩමින් සිත්වලවා වාසය කරනවා.
ප්‍රහාණය කපිත ධර්මතා හතනම් සත්‍ය අනුසය ධර්මයි. අනුසය ධර්ම හතයි. කාම රාග අනුසය, කපිගා අනුසය, විත්තා අනුසය, විචිකිච්ඡා අනුසය, මාන අනුසය, භාරාග අනුසය, අවිද්‍යා අනුසය. මේ ථානගත කෙලෙස් නමින් හැඳින්වෙන ඒ කියන්නේ අනිකේ සියලු ක්ලේශයන් තබා බලගත් කෙලෙස් බාත පැති තිබෙන අරමුණක් ලැබුණ විට මතුවෙන සුළු කෙලෙස් වෙන මේ සත්‍යනුසය ධර්මයන් ප්‍රහාණය කරමින් සිතලවා වාසය කරනවා. අත්තධම්මේ භාවං කෝරමති, අත්තධම්මේ පජහං කෝරමති. ධර්මතා අටක් වඩමින් සිතලවා වාසය කරනවා. ඒ කාරණන් ධර්මතා අටක් දේ අරියවත්තන් නිකෝ මග්ගෝ, සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. මේ මාර්ගාංගත වැඩමින් සිත්වලවාලා සිය කරනවා. කවරනම් ධර්ම අටක් ප්‍රහාණය කරමින් සිත්වලවාලා සිය කරනවාද? අත්ථ මිච්ඡත්තේ, මිච්ඡත් ධර්ම අටක් තියෙනවා. මිච්ඡා දිට්ඨි, මිච්ඡා සංකප්ප, මිච්ඡා වාචා, මිච්ඡා කම්මන්ත, මිච්ඡා ආජීව, මිච්ඡා වායාම, මිච්ඡා සති, මිච්ඡා සමාධි. මේ කියන මිච්ඡා ධර්ම අට ප්‍රහාණය කරමින් සිත්වලවා වාසය කරනවා. නවධම්මේ භාවන්තේ රමති, නවධම්මේ පජහන්තේ රමති. ධර්මතා නමයක් ලබමින් සිත්වලවා වාසය කරනවා. ධර්මතා නමයක් ප්‍රහාණය කරමින් සිත්වලවා වාසය කරනවා. වැඩියට ධර්මතා නමය නම් කවරේ දෙයක්? වැඩියට ධර්මතා නමය නම් මල ප්‍රධානියංගානි. ප්‍රධානියංග ධර්මතා නමයක් තියෙනවා. ප්‍රධානියංග ධර්මතා නමයක්. සීල විසුද්ධි ප්‍රධානියංගං භාවින්තේ රමති. චිත්ත විසුද්ධි සමාධියං ප්‍රධානියංගං භාවින්තේ රමති. ධිට්ඨි විසුද්ධි ප්‍රධානියංගං භාවින්තේ රමති. සංකාමක නිවිසුද්ධි ප්‍රධානියංගං භාවින්තේ රමති. මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධින් භාවෙන් පේරම ප්‍රධානියං ගම් භාවෙන් පේරමති. ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධි ප්‍රධානියං ගම් භාවෙන් පේරමති. ඥාන දර්ශන විසුද්ධි ප්‍රධානියං ගම් භාවෙන් පේරමති. සංඥා විසුද්ධි ප්‍රධානියං ගම් භාවෙන් පේරමති. විමුක්ති විසුද්ධි ප්‍රධානියං ගම් භාවෙන් පේරමති. මේ කී ප්‍රධානියංග 9යි. පාරිශුද්ධි ප්‍රධානියංග, නිකාය ප්‍රධානියංග නෙමෙයි. සීල විසුද්ධි පාරිශුද්ධි ප්‍රධානියංගම්. ඒකනේ සීල විසුද්ධියම පාරිශුද්ධි ප්‍රධාන අංගයක්. ඔයාගේ චිත්ත විසුද්ධි, ධිට්ඨි විසුද්ධි, සංකායතන විසුද්ධි, මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධි, ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධි, ඥාන දර්ශන විසුද්ධි කියන එතන 7යි. ඊළඟට පඤ්ඤා විසුද්ධි පාරිශුද්ධි ප්‍රධානියංග, විමුක්ති විසුද්ධි පාරිශුද්ධි ප්‍රධානියංග. ප්‍රඥාවත් විමුක්තියත්. එතන ප්‍රඥාව විමුක්තිය නමින් කියවන්නේ අරිහත් ඵල ප්‍රඥාව, අරිහත් ඵල සමාධිය. ඉතින් මෙන්න මේ කියන පාරිශුද්ධ ප්‍රධානියංග 9 අනුපිළිවෙලින් වැඩමින් සිතලවා වාසය කරනවා. ප්‍රහාණය කළ යුතු ධර්මතා 9 නම් හැඳින්වෙන්නේ නව නානත් ධර්මයයි. එනම් නව සංධා මූලික ධර්ම. සම්මං පටිච්ච පරිේෂණ, පරිේෂණං පටිච්ච ලාභෝ, ලාභං පටිච්ච විනිච්ඡයෝ, විනිච්ඡයං පටිච්ච චන්දරාගෝ, චන්දරාගං පටිච්ච අධ්‍යසානං, අධ්‍යසානං පටිච්ච පරිංගහෝ, පරිංගහං පටිච්ච ආරක්ෂමච්චරියං, මච්චරියං පටිච්ච ආරක්ෂා, ආරක්ෂාවිකරණං තං දණ්ඩාදාන සත්තාදාන පලාවිවාද තුවන් තුවන් සේතුඤ්ඤමුසා වාදානේ කේ පාපකා ධම්මා සංවත්තන්ති. සම්මාව නිසා සෙවීම, සෙවීම නිසා ලැබීම, ලැබීම නිසා විනිශ්චය කිරීම, විනිශ්චය කිරීම නිසා චන්දරාගය, චන්දරාගය නිසා අධ්‍යෝසානයෙන් දැඩිව ගැනීම, අධ්‍යෝරා අධ්‍යෝසානය නිසා පරිග්‍රහණය අයිති කර ගැනීම, පරිග්‍රහ නිසා මච්චරිය මසුරුකම, මත්කර නිසා ආරක්ෂා රැක බලා ගැනීම, ආරක්ෂාදි කරණ ඒ රැක ගැනීම හේතු කොටගෙන දණ්ඩාදාන දඬුවම් ගැනීම, සත්තාදාන අවියාවද ගැනීම, කලහ කිරීම, විවාද බහිම්බස් වීම, විග්‍රහ සේන විග්‍රහ බහිම්බස් වීම, තුවන් තුවන් පේසුන්නේ වගේම නපුරු වචනින් දැන ගැනීම, කේලාම් කීම, මුසාවාද බොරු කීම,
අනේක විදේ පාප ධර්මයන් හට ගන්නවා. මේ නානදාරන් তৃෂ්ණා මූලක ධර්මයන් ප්‍රහාණය කරමින් සිතලවා වාසය කරනවා. දසධම්මේ භාවන්තෝ සම්ම රමති, දසධම්මේ පජහන්තෝ රමති. ධර්මතා 10ක් වඩමින් සිතලවා වාසය කරනවා. ධර්මතා 10ක් ප්‍රහාණය කරමින් සිතලවා වාසය කරනවා. වඩන ධර්මතා 10 නම් දස සතිනායතන අනි. සතිනායතන 10ක් තියෙනවා. දැන් මෙතන සතිනායතන කියන තැන අගට තියෙන දෙදුනක් ඒකත් තේරුම් කරගන්න ඕනේ. සතරේ කසින, ආපෝ කසින, තේජෝ කසින, වායෝ කසින. ඔය හතර භූත කසින. නීල කසින, සීත කසින, ලෝහ කසින, වදාත කසින, වර්ණ කසින හතරයි. දැන් අසයි. ඊළඟට තියෙන ආකාශ කසින සහ විඥාන කසින කියලා. ඒක වැඩගත් දෙදුනක්. අර සමසතලිස් කර්මස්ථාන 38ක් වෙන්නේ මෙන්න මේ දෙදුම නිසායි. ඒ කියන්නේ ආකාශ කසිනේ නම් ආකාශානංචාතන සමාපත්තියේ ආකාශ කසිනියත් එක්ක එකතු වෙනාම ආකාශ කසිනිය. විඥාන කසිනේ කියන තැන විඥානංචාතනයයි මේ සංඥා නා සංඥාතන දෙකම විඥානයන් අරමුණු කර ගන්නා ධ්‍යාන බැවින් විඥාන කසින. දැන් එතන කොම අෂ්ඨ සමාපත්තියේ සම්පින්දනය වෙනවා. මේකෙන් දස කසිනාතනේ වඩමින් සිත් පළවා වාසය කරනවා. නසීතු ප්‍රහාණය කළ ධර්මතා 10 නම් අර මුලින් සඳහන් කළ අෂ්ඨ මිත්‍යාත්වයේ පා දෙකක් එකතු වෙනවා. මිත්‍යා දික්ඛි, මිත්‍යා සංකප්ප, මිත්‍යා වාචා, මිත්‍යා කම්මන්ත, මිත්‍යා ආජීව, මිත්‍යා වායාම, මිත්‍යා සති, මිත්‍යා සමාධි, මිත්‍යා ඥාන, මිත්‍යා විමුක්ති. මේ දස මිත්‍යාත්වයේ ප්‍රහාණය කරමින් සිතලවා වාසය කරනවා. මෙන්න මෙහෙම දසුත්තර සූත්‍රාන්ත දේශනාවේ සඳහන් වෙන භාවනා මාර්ග කොටස් 10ක් තියෙනවා. ඒතකොට පටිසම්භිදා මාර්ගසාලේන ධර්මතා 37ක් මෙතන සඳහන් වෙන ධර්මතා 10ක් භාවනා රාමතා මහා ආර්යංශ ප්‍රතිපදාවට ඇතුළත් වෙනවා. මේ එකක් එකක් පාසා භාවනා කිරීමේ අභිරතිය භාවනා රාමතාවයි. එකක් පාසා භාවනාවෙහි ඇලී සිටීම භාවනා රතයයි. වගේම මේ එකක් එකක් පාසා ග්‍රහණය කිරීමේ අභිරතිය පහනාභිරතියයි, පහනාභිරාමතාවයි. ඒකක් එකක් පාසා ක්ලේශයන් ග්‍රහණය කිරීමේ කැමැත්ත පහන රාමතාවයි. එතකොට මේකෙන පහන රතියයි. භාවනා රාමතා, භාවනා රති, පහන රාමතා, පහන රති. මේ ධර්මතා හතර පුරුදු කර ගැනීම සතරවෙනි භාවනා රාමතා ආර්යංශ ප්‍රතිපදාව නම් වෙනවා. මේ එකක් එකක් පාසාම අරිහත්ත්වයට දක්වා ඍජුව ගමන් කරන භාවනා මාර්ග වෙනවා. භාවනා වීති වෙනවා. ඉතින් ඒ යෝගාවචරයන්ගේ කැමැත්ත පරිද්දෙන් වේනේය ජනානුග්‍රහ පිණිස සරුවත්ඥන් වහන්සේ විවිධාකාරයෙන් මේ නිවන් මඟ තෝරලා දීලා තියෙනවා. ඒ තමා කැමැති කැමැති වීතික ගමන් කරමින් තමා එකම නිවන් සිරේකට පිවිසෙනවා. නිසා මේලව යන්තා දිනෙක් මඟ පර නිවන් සුව සාක්ෂාත් කරගන්නා ලද්දාහු නම් ඒ සෑම දෙනාම මේ කියන ආර්යංශ ප්‍රතිපදාවට ආйти භාවනා මාර්ගයක පියනගාගෙනම කෙලසන් ජයගෙන මඟඵල නිවන් සුව සාක්ෂාත් කරගෙන තියෙනවා. තව ඉදිරියට මධ්‍යම නිකායේ එන සතිපට්ඨාන සූත්‍රාන්ත දේශනාවේ භාවනා රාමතාවක්, නිද්දේශ පාළියේ එන සප්පාලීතාකාර මහා විපස්සනා භාවනා රාමතාවක් ඉදිරිපත් කරන්න තියෙනවා. ඒකට නැවත අවස්ථාවක් අපි බලාපොරොත්තු වෙමු. දැන් මෙතකින් ප්‍රකාශ වූ මේ භාවනා රාමතා, පහනා රාමතා කියන ආර්යවංශ ප්‍රතිපදාවෙන් මේ ලෝක ධාතුෙහි අසංකේය අප්‍රමේය බුදුවරු, තථේ බුදුවරු, මහරහතන් වහන්සේලා කෙලෙසින් ජයගෙන භාවනා රාමතාවෙන් මුදුනටපත් වී ඒ අජරාමර සංඛ්‍යාතේ, අසංකත ධාතු සංඛ්‍යාතේ අමා මහ නිවන සාක්ෂාත් කරගත්තා. මෙසේ භාවනා රාමතාවෙන්, පහනා රාමතාවෙන් කෙලෙසින් ජයගෙන මාර්ගඵල නිවන් සොයමින් සදාත සනසේ වදාළ සීල බුදු සසේ බුදු මහා රහතුන් වහන්සේලාට සිතින් කයින් වචනින් සමකල්ලි අපේ ගෞරවාචාර්ය උත්තමාංග නමස්කාරය වේවා. අතපත් අපේ ජීවිතය පුරා මේ සතිපස්සේ සන්තෝෂ භාවනා රාමතා දීපක මහා ආර්යවංශ ප්‍රතිපදාව අනුගමනය කරමින් පියවරෙන් පියවර භාවනා රාමතාව, පහනා රාමතාව ප්‍රගුණ කර ගනිමින් ආත්භාවේ ජයගෙන, මෙලව ජයගෙන, පරලව ජයගෙන, සසර ජයගෙන, කෙලෙසුන් ජයගෙන බුදු සසේ බුදු මහා රහතන් වහන්සේ පමිණ වදාළ
අජරාමරි සාන්ත ප්‍රණීතේ ලෝකෝත්තරා මහ නිවන් සුව සාක්ෂාත් කර ගැනීමට හේතු වේවා වාසනා වේවා කියා ප්‍රාර්ථනා සබා ගනිමු. භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස එවං සුතං ඒකං සමයං භගවා සාකේතේ විහෙරති පාලකාරාමි තත්‍ර කෝ භගවා භික්ඛු ආමන්තේති භික්ඛවෝති පදං චේති තේ භික්ඛු භගවතු පස්සස්සුතුං භගවායේ තදෝචේ යං භික්ඛවේ සදේව කස්ස ලෝකස්ස සමාර කස්ස සම්බ්‍රහ්ම කස්ස සස්සමන බ්‍රාහ්මනියා පජාය සදේව මනුස්සාය දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං පස්සං පරියේසිකං අනුවිචරිතං මනසා සමහං ජානාමීති සුලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්‍යක් සම්බුද්ධ දස බලධාරී සරුවක්නි රාජ උත්තමයන් වහන්සේ සාකේත නගරයෙහි සාකේත නගරාසන්නයෙහිදී පාලකාරාමයේ වැඩඉන්නා දිනක 500ක් භික්ෂු සංඝයා වහන්සේ සහ ලක්ෂ සංඛ්‍යාත විශාල ජනතාවක් අභියස දේශනා කොට වදාරන ලද අනුසන්දි පහස අවසානයේ මහා පෘථිවියේ පස්වාරයක් කම්පිත වූ ආශ්චර්යජනක බුද්ධ ගුණ දීපනය කරන සූත්‍ර දේශනාවක් වන කාලකාරාම සූත්‍රයේ මාතෘකාවක් මේ ප්‍රකාශ වුණේ. ඒ නිදාන කතාවයි මේ කෙටියෙන් කියවුණේ. එක් ධර්ම දේශනා සමයකදී සරුවඥන් වහන්සේ සාකේත නගර සමීපයේහි කාලකාරාම විහාරයේ වැඩ සිටින අවස්ථාවක භික්ෂු සංඝයා අමතා මෙම දේශනා කොට වදාළා. මහණෙනි, දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත, දෙවිමිනිසුන් සහිත සමස්ත ලෝක සත්ත්වයාගේ දක්නා ලද, අසන ලද, මුණනය කරන ලද, ඒ කියන්නේ ආග්‍රහණය කරන ලද, විඳින ලද, ස්පර්ශ කරන ලද, සිතන ලද, සිතින් තනන ලද සෑම අරමුණක්ම මම තථාර්ථයෙන්ම සර්ව ප්‍රකාරයෙන්ම දන්නෙමි කියන එකයි මාතෘකා පාටි තිතේ. සාකේත නගරයේ කියන්නේ සයත් නුවරට යෙදුම් හතක් දුරින් පිහිටි නගරයක්. මේ නගරය නෑත භාගය ඇති වුණේ ධනංජය සිටුවරය උදෙසා. විශාඛාවගේ මාතා පියතුමා ධනංජය සිටුවරය. මේ ධනංජය සිටුවරය සයත් නුවරට පදිංචියට එන ගමනේදී දවල් ආහාර ගන්න ස්ථානයේ සාකේත නගරය ඇති වුණේ. ඒ කියන්නේ වෙනම නගරයක්ම නිර්මාණය කරන්න ඕන මේ විසාකාවගේ මෞපියන් සහිත පිරිස වෙනුවෙන්. ඒ තමයි සාකේත නගරය. ඒ සාකේත නගරයේ වාසය කළ කාලක තුළ සිටුවරයා මේ සිටුවරයා අනාථපිණ්ඩික සිටුවරයා සමඟ එකට අධ්‍යාපනය ලබාගත් කාලයේ පුරන්දුවක් අනුව ඒ කාලක සිටුවරයාගේ පුතුණුවන්ට අනාථපිණ්ඩික සිටුවරයාගේ බාල දියණියක් වන චූලසුභද්‍රාව විවාහ ගිවිසුමක් ඇති කරගන්න හැදුණා. ඉතින් බුදුරජාණන් වහන්සේ වෙත පැමිණි මේ සිටුවරයා කියන්නේ අනාථපිණ්ඩික සිටුවරයා චූලසුභද්‍රාවත් දෙන්නම කිව්වා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපි බෞද්ධයෝ නමුත් අපට සම්බන්ධ වෙන්න තියෙන පාලක සිටු නිවසේ බෞද්ධයෝ නෙවෙයි. ඉතින් යම්කිසි අවස්ථාවකදී අපට පිහිටක් වනු සඳහා අප ගැන ආවර්ජනා කරන සේකුවා කියලා සරුවඥන් වහන්සේට ආරාධනා කොටගෙනයි මේ විවාහ මංගල සිද්ධ වුණේ. ඒ අතරත
ඒ කාලක සිටවරයා තමන්ගේ විශාල උයනට නිගන්තාරාමයක් කරවා 500ක් නිගන්තයන් වාසය කරමින් නිති දන් දෙමින් සිටියා. ඒ මංගල උත්සවයේදීද පුණ සුභද්‍රාවට නියම කළා දියණිය අපි ආර්යයන් වහන්සේලා දකින් දෙන්න අද අපි දානයක් දෙනවා මේ මංගල උත්සවෙ නිමිත්තෙ. ඉතින් පුණ සුභද්‍රාව ගිහින් බැලුවාම නිගන්තයෝ එතුමේට මහත් ලැජ්ජාවක් පිළිකුලක් ඇති වුණා. ඉතින් දීදී කියලා නින්දා කළා කෙලකඩක් විසිකල්ලක් යානේ මෙහෙම අභ්‍යන්තර හිරියක්වත් බාහිර උත්තාපයක් වන්නේ නැති මේ අතද නික්ලේශී ආර්යයන් වහන්සේලා කියන්නේ කියලා අපේ ආර්යයන් වහන්සේලා නම් ඔහොම නෙමෙයි කියලා ගාථා රාශියකින් සංඝ රත්නයේ ගුණ සජ්ජායනාවක් කළා. ඉතින් ඒ අනුව මේ නිගන්තයේද මහත් කලකිරීමකට පත් වුණා සිටුවරයා ගැන කාලක සිටුවරයා ගැන මේ කාල කන්න කෙනෙක් මේ ගෙදරට ගෙනාවයි කියලා. අන්තිමේදී මේ කාලක සිටුවරයාගේ ඉල්ලීමක් වුණා ඉසේනම් තමන්ගේ ආර්යයන් වහන්සේලා අපට පෙන්වන්න පුළුවන් කියලා. ඔය මට පෙන්වන්න පුළුවන්. කවදද? හෙට දවසේ. ආ හෙට දවසේ මම පෙන්වන්න. වැඩමලා දෙන්නම් කියලා. මෙතුමිය මතුමහන්තලාවට ගිහින් සමන්තික්කමල් දෝ අටක් අරගෙන බුදුගුණාවක් දිනාකල අහසට දැම්ම. ඒ මගේ ආරාධනේ සරුවඥන් වහන්සේට දැනේවා පෙනේවා කියලා. බුද්ධාධිෂ්ඨාන බලයක් මෙතුමේගේ ශ්‍රද්ධා මහිමයක් නිසා මේ මල් අහසේ පාවී යෙදුම් හතක් ගියෙන් සරුවඥන් වහන්සේ දහම් දෙසන තැන ධර්මාසනයේ තියලින් සුදු වියමක් වාගේ අහසේ රැඳී පැවතුණා. මේ සරුවඥන් වහන්සේ ආවර්ජනා කොට ඒ ආරාධනය පිළිගත්තා. එදා ධර්ම දේශනා අවසානයේදී අනාථපිණ්ඩික සෙක්වරයා පසුදින දානිත ආරාධනා කළා 500ක් සංඝ පිරිස සමඟ බුදුරජාණන් වහන්සේට. බුදුරජාණන් වහන්සේ වදාළා සිතානේ දැන් මේ චූල සුභද්‍රාවගේ ආරාධනයක් පිළිගෙන කියලා. ස්වාමීන් කවුරුත් ආවේ නැහනේ. ඔව් මේ ඇවිල්ලා තියෙන්නේ මල් තමයි. ඒ මල් තමයි මට ආරාධනයට දෙවලා තියෙන්නේ. ඊයා ස්වාමීන් මේ දින හතක් දොර ඉන්නේ කෙනෙක් මේ වගේ ආරාධනයක් කිරීම සුදුමයිනේ. පුදුමයක් නැති සිතානේ හිමාල වනාන්තරේ හිමාල පර්වතයේ උදේ සිය ගානක් ඈතට පේනවා වගේ යම් කෙනෙක් ශ්‍රද්ධා සම්පන්න නම් සීල සම්පන්න නම් සුත්ති සම්පන්න නම් ත්‍යාග සම්පන්න නම් ප්‍රඥා සම්පන්න නම් ඒ අය සත්‍නත්‍රයක විශ්වෙන ඕනම තැනක ඉතිහාස වෙනවා. නිසා ඒ චුල සුබද්දා වගේ ගුණමහන්තතාව නිසා ආරාධනේ පිළිගත්තා ධර්මයක් දේශනා කළා. ආනන්ද ස්වාමීන් වහන්සේ විදාන කළා හෙට දවසේ සාකේත නගරයේ 500ක් වැඩිම ප්‍රතිසන්දිදා ප්‍රාප්ත රහතන් වහන්සේලාටම සලාක දෙන්නේ කියලා. සද්දේ රජුගේ මේක දැකන විසුතර මිදී පුත්‍රයන් නියම කළා සිරිකා ගෙවල් 500ක් මම පිළිගන්නවා. ඉන් පසු දිනේ සියල්ලම සිද්ධ වුණා. ඒ අතරත මේ සාකේත නගරයේ සිටුමාලිගාවේ සිටි ස්ථූල සුභද්‍රාව කල්පනා කළා. ඉතින් සරුවඥන් වහන්සේ බොහෝම අවිවේකවනේ ගත කරන්නේ ධර්ම දේශනා ආදී සඳහා මගේ ආරාධනේ පිළිගත්තාද නොගත්තාද දන්නේ කොහොමද? ආදී සඳහා මගේ ආරාධනේ පිළිගත්තාද නොගත්තාද දන්නේ කොහොමද කියලා නමුත් හිතේ සැකයක් නැතුවම දාන සංවිධානය යෙදී සිටියා. එදාම රාත්‍රියේ මැදියම වෛශ්‍රවණ දිවරාජයාවේ ලැතිව නැගෙනී බහරෙන් දෙපා සරුවඥන් වහන්සේ දානේ ආරාධනේ පිළිගත්තා. දැන් ඉතින් හිතෝදේ අවන්දලාට වඩිනවා කියලා. එයින් මෙතුමිය පුදුමාකාර විශ්වාසයකින් යුතුව විශේෂ දාන උපස්ථාන සංවිධානය කළා. බහුදා උදෑසන දානශාලාව ඔක්කොම වත් පිළිවෙත් මෙතුමියගේ නියමෙන් සම්පාදනය කළා කරත මගරවාන සිටින්නේ බුද්ධ ප්‍රමුඛ 500ක් සංඝ පිරිස අහසේ වඩනවා දැකලා උතුමාණන් ප්‍රසාද ප්‍රීතියකින් වැඩ නමස්කාරයෙන් බිමට වැඩම මගන ආරාධනා කළා දානෙ පිළිගන්නවා. බලඳ දානශාලාවේදී ආරාධනා කළා ස්වාමීන් වහන්සේ මදිමයිල ඔක්කොම බෞද්ධයෝ නෙමෙයි මේ අත්තන්න සුදුසු ධර්ම දේශනාවක් අවසර ලැබේවා කියලා.
සරුවක්ඥන් වහන්සේ එදින දේශෝ දහමි ඒ කාලක සිටවරයයි සිටිතවලේ සියලු දෙනාවයි තවත් 84,000ක් බසන් තරම් විශාල පිරිසයි මාර්ගඵල නිවන් අවබෝධ කරගත්තා. මේ සිටවරයාගේ අර විශාල උයන සංඝසතුවට බුදුපෑම සංඝසෝනට සංඝසතුවට පූජා කළා. නිගන්තයන් අපට මේක කලින් දුන්න තැන කියලා බැහැර වෙන්න කැමතුනේ නැහැ. පසුව මේ සිටවරයාගේ සිටු අණින් ඔවුන් ඉවත් කරලා දැම්මා. ඒ ස්ථානයේ මහා සංගරුවන වඩා හිඳුව නිත්‍ය වශයෙන් දම් පින්කම් කරමින් තමන් ඒ මුළු නගරයම බෞද්ධ නගරයක් බවට පන්වා ගත්තා. මෙන්න මේ කාලක සිටවරයා කරවා පූජා කළ උයනේ පිහිටි ආශ්‍රමයට කියන්නේ කාලකාරාමය. ඒ කාලකාරාමයට සරුවක්ඥන් වහන්සේ වැඩියේ දවසකදී ඒ නුවරින් පැවිදි වී සිටිය කුලදරුවෝ 500ක් නවක භික්ෂූන් වහන්සේලා උන්වහන්සේ දම් සභා මණ්ඩපයේ ධර්ම සාකච්ඡා කරන වෙලාව බුදු ගුණම කතා කරගෙන හිටියා. සරුවක්ඥන් වහන්සේගේ පාරමී සම්භාර ගැන, මහා කරුණාව ගැන, සරුවක්ඥාඥානය ගැන, එවාගේම අනිකුත් බුද්ධ ගුණ දන්න හැටියට සාකච්ඡා කරමින් හිටියා. එතෙන්ද සරුවක්ඥන් වහන්සේ වැඩලා ඒ පිරිසගේ සිත් හසර බලා තවත් විශාල පිරිසකටත් මඟඵල නිවන් සුව ලැබෙනු පිණිස මහපලව කම්පාවන සුළු මේ සූත්‍ර දේශනය පවත්වා වදාළා. ඒ කාලකාරාමයේදී දේශනා කළ බැවින් මේ සූත්‍රය හඳුන්වන්නේ කාලකාරාම සූත්‍රය කියලා. මේ සූත්‍රය අංගුත්තර නිකායේ චතුස්ක නිපාතයේ උරුමවල වර්ගයේන තුන්වෙනි සූත්‍රයයි. මේ සූත්‍ර දේශනාව බොහෝම වැදගත්. එවාගෙම සූත්‍ර වශයෙන් කෙටි වුණාට ගාම්භීර අර්ථ සම්භාරයක් ඇති සූත්‍ර දේශනාවක්. ඒ දේශනාවට අපි හරිය බලමු. යම් වික්ඛවේ සදේවකස්ස ලෝකස්ස සමාරකස්ස සබ්‍රහ්මකස්ස සස්සමන බ්‍රාහ්මණ්‍යා පජාය සදේ මනුසාය දිත්තං සිතං මුතං විඤ්ඤාතං පත්තං පරිහෙසිතං අනුචිතං මනසා තමහං ජානාමි. මේ පළමුවෙනි දේශනා පාඨයයි. මහණෙනි, මේ ලෝකේ දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත, දෙව මිනිසුන් සහිත සියලු සත්ත්ව ප්‍රජාව විසින් යමක් ඇහෙන් දක්නා ලද නම් ඒ සියල්ලත්, කනින් අසනා ලද නම් ඒ සියල්ලත්, නාසිකාන් දිවෙන් කයින් ස්පර්ශ කරන ලද නම් ඒ සියල්ලත්, සිතින් අරමුණු කර ගන්නා ලද යමක් ඇතොත් ඒ සියල්ලත්, පත්තං අරමුණු වශයෙන් අභිමුඛයේ දෙපමණ සියල්ලත්, එවාගේම පරිවේසිතං සිතින් සොය සොයා ලබාගත් අරමුණු සියල්ලත්, තමහං ඥානාමි තං අහං ඥානාමි ඒ සියල්ල මම දනිමි. මේ කිවිස අරුවක් ප්‍රඥානේ මහිමයයි. තමහං ඥානාමි ඒ සියල්ල මම දනිමි. එතකොට මේ ලෝක ධාතුව අනන්තයි. ලෝක ධාතුව අනන්ත භාවය ප්‍රකාශ කරන්න උපමා විෂාතික්‍රාන්තයි. ඒකම උපමාවකින් කියන්න බැරි තරම් ලෝක ධාතුව අනන්තයි. ඉස්සර උපමාවක් කියලා කියනවා, පිරිත් බල සම්පන්න කෙනෙක් මේ සක්වල ගල නැත්තම් මුළු සක්වලක් පුරන තරම් විශාල අබකොටුවක් අරගෙන මේ අබකොටුවේ අබ අරගෙන මුළු මහත් ලෝක ධාතු එක එක දිශාව එක එක ලෝක ධාතු එක එක අභයට වීසි කරමින් ගමන් කරමින් යනවා. පිරිත් බලේ මේ සක්වල පුරාණම තරම් විශාල අබකොටුවේ අබ වරෙන්න පුළුවන් සක්වල වල වරෙන්නේ නැහැ. ඒ තරම් සත්කලමන්තයි. එක සත්කලක සත්‍යයක් අනන්තයි. නිසාන සත්‍යයේ අකින්තියයි කියන්නේ, ලෝකයේසයක් අකින්තියයි කියන්නේ. මේ තරම් අකින්තියෝ අප්‍රමේය වූ ලෝක ධාතුවේහි සියලුම සත්‍යයන්ගේ මේ සියලු ප්‍රයත්න සරුවක්ඥන් වහන්සේ ආවර්ජනා කළ පමණින් සියල්ල දන්නවා. ඒකයි තමහං ඥානං. ඊළඟට සඳහන් වෙන ඊළඟ පාඨය, යම් විත්තේ සදේවකස්ස ලෝකස්ස සමාරකස්ස සබ්‍රහ්මකස්ස සසමන බ්‍රාහ්මණියා පජාය සදේ මනුසාය දිත්තං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරේසිතං අනුචරිතං මනසා තං තමහං අබ්බඤ්ඤාසින්. ඒ වචනයම තවත් තහවුරු කිරීමේ තේරුමක්. දෙවියන් සයත, මරුන් සයත, බඹු සයත, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සයත, දෙව මිනිසුන් සයත, සත්ත්ව ප්‍රජා විසින් දක්නා ලද, අසල ලද, ආග්‍රාණය කරන ලද, රසවිඳින ලද, ස්පර්ශවිඳින ලද, සිතින් අරමුණ විඳින ලද, සිතට හමු වූ අරමුණ, සොය සොයා ලබාගත් අරමුණ,
තමා වෙත පැමිණ ආරමුණ ඇති සීලමු සත්‍යංගේ සීලම සිත් සතර අබ්බඤ්ඤාසින් අභි අඤ්ඤාසින් විශේෂයෙන්ම සරුවක්ඥාණයෙන් දැකගත්තෙමි විශේෂයෙන් දැකගත්තෙ මේ කියෝනේ සරුවක් නඳුනීමයි ඊළඟ පාඩම් කියවනා එවාගෙන තව තේරුම යම් යුක්තයේ සදේවකස්ස ලෝකස්ස සමාරකස්ස සම්බම්මකස්ස සසමන බ්‍රාහ්මණියා පජය සදේ මනුසා දිප්පං සුතම්මකං විඤ්ඤාතං පත්තං පදේසිතං අනුවිචිතං මනසා තං තථාගතස්ස විදිතං අන්න තවත් සරුවක්ඥ ප්‍රඥානේ ප්‍රකාශ කරන වචනයක් දෙවියන් සෑත මරුන් සෑත බඹුන් සෑත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සෑත දේ මිනිසුන් සෑත සමස්ත සත්ත්ව ප්‍රජා විසින් දක්නා ලද අසන ලද ආග්‍රාණය කරන ලද රස විඳින ලද ස්පර්ශ විඳින ලද පිටින් අරමුණු කරන ලද සදරට ස්වභාවයෙන්ම අරමුණු වූද එවාගෙම සොයසොය අරමුණු කර ගන්නා ලද්දා වූද සිතින් හැසිරෙන ලද්දා වූද යම් තාක් දේයත තම් තථාගතස්ස විදිතං ඒ තථාගතයන් වහන්සේට සරුවාත්මකාරයෙන්ම ප්‍රකටව ආබෝධ වී අවසානයි අනුමාන වශයෙන් නෙමෙයි ප්‍රත්‍යක්ෂ ඥානයෙන් මේ සියල්ලම ප්‍රකට ලෙස ආબોධ කරගන්නවමාරයි මේ අවස්ථා තුන සමහං ඥානං සමහං අබ්බඤ්ඤාසින් තං තථාගතස්ස විදිතං ඒ කියන අවස්ථා තුනටම කියනවා සරුවක්ම භූමි කියලා ඒ කියන්නේ සියල්ල දන්නවා කියන ප්‍රඥාව සම්බන්ධ වචනයකයි ඒ වචන තුලින් කියවෙන්නේ ඒ සියල්ලම දනිමි ඒ සියල්ලම විශිෂ්ට ඥානෙන් දනිමි ඒ සියල්ල තථාගතයන් වහන්සේට ප්‍රකට ලෙස ආબોධ වීමමාරයි මේ තුන සරුවක්ම භූමි සරුවක්ම ඥාන භූමියයි ඊළඟට කියනවා ක්ෂීණවසර භූමිය කියලා අවස්ථාවක් ඒ සරුවක්ම ඥාන භූමිය අවසන් වෙනකොට මහ පොළොව කම්පා වුණා ක්ෂීණවසර භූමිය සදාන් වෙන මෙහිමයි තන් තථාගතෝ මෞපත්තාසි යම් විත්තේ සදේවකස්ස ලෝකස්ස සමාරකස්ස සම්බ්‍රාහ්මකස්ස සස්සමන බ්‍රාහ්මණියා පජය සදේ මනුස්සාය දිත්තං සිතං මුතං විඤ්ඤාතං පත්තං පරියේසිතං අනුවිචරිතං මනසා තං තථාගතෝ උපත්තාසි අන්න ශීලාශ්‍රේ භූමි ඒ කියන්නේ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙමිනිසුන් සහිත සියලුම සත්ත්ව ප්‍රජා විසින් දක්නා ලද අසන ලද ආග්‍රාණය කරන ලද ශූන්‍ය රස විඳින ලද කලින් ස්පර්ශ කරන ලද හිතින් ගන්න ලද එවාගෙම හිතින් සොයසොයා ගන්නා ලද සිතින් හැසිරෙන ලද යන්තා දේවතෙක් තන් තථාගතෝම උපත්තාසි ඒ සියල්ල තථාගතයන් වහන්සේ තණ්හා වශයෙන් දික්ඛ වශයෙන් මාන වශයෙන් මෙතන ලදී කියන එකයි එම් කියන්නේ ඒ කියන්නේ තණ්හා වශයෙන් ගන්නෙත් නැහැ දික්ඛ වශයෙන් ගන්නෙත් නැහැ මාන වශයෙන් ගන්නෙත් නැහැ නෝ උපත්තාසි තණ්හා වශයෙන් ලැබුණෙත් නැහැ දික්ඛ වශයෙන් ලැබුණෙත් නැහැ මාන වශයෙන් ලැබුණෙත් නැහැ ඒක තව ඉදිරියට ප්‍රකාශ වෙනවා පැහැදිලි වෙනවා දැන් මේකේ ශීනාසරේ භූමියයි ඒ වචනේ ප්‍රකාශ කරනකොට මහ පොළොවට දරන්න බැරුව කම්පා වුණා ඊළඟට සඳහන් වෙනවා ශුන්‍යතා භූමිය පිටිකර භූතේ තථාගතෝ දත්තා දත්තබ්බං දිත්තං නමන්නේති අදිත්තං නමන්නේති දත්තබ්බං නමන්නේති දත්තාරං නමන්නේති සුතා සෝතබ්බං සුතං නමන්නේති අමුසසුතං නමන්නේති සෝතබ්බං නමන්නේති සෝතාරං නමන්නේති මුතා මෝතබ්බං මුතං නමන්නේති අමුතං නමන්නේති මෝතබ්බං නමන්නේති මෝතාරං නමන්නේති විඤ්ඤාතා විඤ්ඤාතබ්බං විඤ්ඤාතං නමන්නේති අවිඤ්ඤාතං නමන්නේති විඤ්ඤාතබ්බං නමන්නේති විඤ්ඤාතාරං නමන්නේති මෙන්න මේ කොටසද කියනවා ශුන්‍යතා භූමි ඒකමද තථාගතයන් වහන්සේ දත්තා දත්තබ්බං දතේ දසියල්ල එහෙන් දැකලා දිත්තං නමන්නේති දක්නා ලද කන්නාදිත්‍යමාන වශයෙන් නොගනි අදිත්තං නමන්නේති ලෝක සත්‍යයන් නොදන්නා ලද තමන් දන්නා ලද දේ කන්නාදිත්‍යමාන වශයෙන් නොගනි දත්තං නමන්නේති අතීතනාත වර්තමාන වශයෙන් දක්ව යුතු දේ ගැන කන්නාදිත්‍යමාන වශයෙන් නොගනි
දත්තානන් නමන්නේති දක්මා ලබ්ධෙක්ද සංනාදිත්‍යමාන වශයෙන් නුගනි සුතා සෝතබ්බං ඇසීයතුදේ තමන් වහන්සේ අසාගෙන සුතන් නමන්නේති ඒ සුතය අනුනායක අහන දේවල් තමන් සංනාදිත්‍යමාන වශයෙන් නුගනි අසුතන් නමන්නේති අන්නා විසින් නොසන් ලබ්ධක් තමන් අසන ලබ්ධක් සංනාදිත්‍යමාන වශයෙන් නුගනි සෝතබ්බං නමන්නේති අතීතනාගත වර්තමාන තුන් කාලයේදී කලින් ඇහිවිත දේවල් ගැන සංනාදිත්‍යමාන වශයෙන් නුගනි සෝතාරං නමන්නේති එවාගේම අසන්නා වූ පුද්ගලයෙකු සංනාදිත්‍යමාන වශයෙන් නුගනි මුතා මෝතබ්බං මුතං නමන්නේති ඒ කියන්නේ ගඳ සුවඳ ආග්‍රහණය කළ යුතු ආවගේම රස විඳිය යුතු ස්පර්ශ විඳිය යුතු අරමුණක් දෙන තමන් වහන්සේ ඒ ස්ථාවර දැනගෙන මුතන් නමන්නේති ලෝක සත්‍යය විසින් ඒ විදිහට මුණමේකන් ලද්දක් තමන් වහන්සේ තණ්හා දිට්ඨිමාන වශයෙන් නොගනි අමුතන් නමන්නේති ලෝක සත්‍යය විසින් කෙසේ මුණමේ නොකන් ලද්දද තමන් වහන්සේ තණ්හා දිට්ඨිමාන වශයෙන් නොගනි මෝතබ්බන් නමන්නේති අතීත අනාගත වර්තමාන වශයෙන් ආග්‍රහණය කළ යුතු රස විඳිය යුතු ස්පර්ශ විඳිය යුතු දේ ගැන සංනාදිත්‍යමාන වශයෙන් නොගනි මෝතාරන් නමන්නේති එසේම ස්පර්ශ කරන විඳින ආග්‍රහණය කරන පුද්ගලයෙකු සංනාදිත්‍යමාන වශයෙන් නොගනි විඤ්ඤාත විඤ්ඤාතබ්බං නුවණින් අරමුණු කළ යුතු සිතින් අරමුණු කළ යුතු දේවල් සිතින් අරමුණු කොටගෙන විඤ්ඤාතං නමන්නේති අන් අයත් සිතින් අරමුණු කරන දේ තණ්හාදිත්‍යමාන වශයෙන් නොගනි අවිඤ්ඤාතං නමන්නේති අන් අය විසින් අරමුණු කළ නොහැකි තමන් අරමුණු කරන අවිඤ්ඤාතේ ගැන තණ්හාදිත්‍යමාන වශයෙන් නොගනි විඤ්ඤාතබ්බං නමන්නේති අතීත අනාගත වර්තමාන තුන් කාලයේදී නුවණින් අරමුණු කළ යුතු දේවල් ගැන තණ්හාදිත්‍යමාන වශයෙන් නොගනි රාගයෙන් විඤ්ඤාතාරං නමන්නේති ඒ විදිහට සිතින් අරමුණු ගන්න පුද්ගලයන් ගැන තණ්හාදිත්‍යමාන වශයෙන් නොගනි මේකද සත කියන්නේ ශූන්‍යතා භූමි කියලා ඒ කියන්නේ සත්ව පුද්ගල වශයෙන් නොගන්න තත්ත්වය මේ හතර වෙනි අවස්ථාව ඊළඟට සඳහන් ඊළඟට තුන්වෙනි අවස්ථාවයි පළවෙනි කියන්නේ සරුවක් නදීනි ඊළඟට සීනස්ව දුනි දැන් ශූන්‍යතා භූමිය තුන්වෙනි අවස්ථාව ඒ තුන්වෙනි අවස්ථාවෙත් මහ පොළොව කම්පිත වෙලා තියෙනවා ඊළඟට සඳහන් වෙනවා යම් වික්කවේ සදේවතස්ස ලෝකස්ස සමාරතස්ස සම්ගම්මකස්ස සසමන බ්‍රාහ්මණ යාපජා සදේ මනුසාවේ තමහං ජානාමේක වදෙයං තන්නමස මුසා ඒතරාගන්තියක් තමහං ජානාමිච මෙච ජානාමේක වදෙයං තන්පස තාදිසමේව තමහං මේව ජානාමි මේ නජානාමේක වදෙයං තම් මමස කලි ඒ කියන්නේ සත්‍ය භූමිය ගැනයි සත්‍ය භූමිය එතකොට සත්‍ය භූමිය කියවෙන්නේ තවත් ගැඹුරු කාරණයක් දෙවියන් සහිත මරුන් සහිත බඳුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙවිනිචින් සහිත සමස්ත ලෝක සත්‍ය විසින් දක්නා ලද අසන ලද ආග්‍රහණය කරන ලද හසන විඳින ලද ස්පර්ශ විඳින ලද සිතින් අරමුණු කර ගන්නා ලද සිතින් හැසිරෙන ලද යම්තාගේ ඇතෙත් තමහං ජානාමේ තියදෙයන් ඒ මම දන්නනේ කියන්නේ නිනම් තම්මනස මුසා ඒ මගේ මුසාවක් වෙනවා මේක කාල දෙගස් සම්දිස්ථානයක් දන්නවා කියලා කියනවා නම් ඒක මගේ මුසාවක් ඒ මොකද්ද මුසාව කියලා මම සඳහන් කරන්නේ පරමාර්ථ වශයෙන් මම කියා නැති බව නිසායි පරමාර්ථ වශයෙන් දක්නා මම කියා කෙනෙක් නැහැ ඒ කියන්නේ ලෝක සත්‍ය සම්බන්ධ සීලූ නරමුණු දන්නා වූ මම කියා තණ්හාදිත්‍යමාන වශයෙන් ගන්න කෙනෙක් මා වෙත නැහැ. එසේ කියනවා කියලා නම් ඒක මුසාවක්. ඒකයෙන් කියන්නේ ඒකතුන් වහන්සේ ඒ විදිහට තණ්හාදිත්‍යමාන වශයෙන් තමන් ගන්නවා නෙමෙයි ධර්ම ස්වභාවයක් විසින් ධර්ම ස්වභාවයක් ආදර කර ගන්නවා කියන තේරුමයි. ඒක පළවෙනි සත්‍ය භූමිය. ඊළඟට තමහං
ජානාමිච්ච මෙත ජානාමිච්ච වදෙයන් තම්පස්ස පාදසමීය මේ ලෝක සත්‍ය විසින් දක්නා ලද අසන ලද ආග්‍රාණය කරන ලද රසමුදෙන් ලද ස්පර්ශමුදෙන් ලද සිතින් හසිරන ලද සෑමාරමුණක්ම ජානාමිච්ච අම දන්නවා මෙත ජානාමිච්චි ඇතම් දෙයක් දන්නෙත් නැහැ කියනම් තම්පස්ස පාදසමීය එයත් ඒ වාගේ මුසාවක් වෙන එතකොට මම දන්නවා නොදන්න දේවල්ත් තියෙනවා එතකොට පැත්තෙන්දී එහෙනම් තණ්හා දිට්ඨිමාන නිසා තණ්හා දිට්ඨිමාන වශයෙන් එසේ තමන් වහන්සේ නොදන්න බැවින් එසේ දන්නෙමි නොදන්නෙමි කියුවොත් ඒකත් මුසාවක් ඒකත් සත්‍ය දෝනි තුමිනි පාතෙන් කියෙන්නේ තමහන් මේව ජානාමි නොනජානාමි තවදෙය සම්මනස කලි යම් හේකින් ඒවා මම දන්නෙත් නෑ නොදන්නෙත් නෑ කියනනම් එහෙම ඒක මගේ දෝෂයක් මගේ ප්‍රතිඥාට දෝෂයක් ඒ කියන්නේ සංනාදිත්‍ය වාසය මාන වාසය නොදන්නවා නම් ඒ දෙයට මම දන්නෙත් නෑ නොදන්නෙත් නෑ කියලා ප්‍රකාශ කරන්න බෑ සමම දන්නෙත් නෑ නොදන්නෙත් නෑ කියලා ප්‍රකාශ කරනවා නම් ඒකත් සංනාදිත්‍ය මානෙට සම්බන්ධ බැවින් ඒක මගේ දෝෂයක් එන්නේ අවස්ථාව තුනට කියනවා සත්‍ය භූමිය තමයි තුන්වෙනි භූමිය. සරුවක්ම භූමිය, සීනාස්ව භූමිය, සත්‍ය භූමිය. ඊළඟට තමයි අද මෙත ප්‍රථමයෙන් ප්‍රකාශ වූ ශූන්‍යතා භූමිය වැටෙන්නේ. මෙසේ දකේතුදේ කියන්නේ අහං දකේතුදේ දත ලෝක සත්‍ය වශයෙන් දක්නා ලබද එයාගේම නොදක්නා ලද දේ දැකිය යුතු දේ දකින පුද්ගලයා සංහාදිත්‍යමාන වශයෙන් ගන්න කලින් ඇසිය යුතු දේවල් දැන ඒ කලින් ඇසිය යුතු දේ අසන ලද දේ නොඅසන ලද දේ ඇසිය යුතු දේ අසන පුද්ගලයා කියන මේ සියල්ල සංහාදිත්‍යමාන වශයෙන් ගන්න නැහැ එවාගෙම ආග්‍රාණය රස විඳින එවාගෙම ස්පර්ශ විඳින කියන මේවා ලැබුණ දේ නොලැබුණ දේ රාජයම දකිතුදේ ඒවා ස්පර්ශ කරන්නම් තණ්හා දික්කමාන වශයෙන් කිසිසේත් නොගෙන හරිනවා මේ අවස්ථාව සඳහන් වෙනවා ශූන්‍යතා භූමිය කියලා ශූන්‍යතා කියන්නේ සත්‍ය පුද්ගල සංඥා සම්පූර්ණයෙන් බිඳවැටෙන තලක් වෙන ඊළඟට සඳහන් වෙන්නේ තාදී භූමිය ඉතිකෝ භික්තවේ තථාගතෝ වික්කසිතමුත විඤ්ඤාතබ්බේස ධම්මේසු තාදී නේව තාදී තම්මාතතන තාදු තම්ම අඤ්ඤෝ තාදි උත්තරි තරේවා පමිත තරේවා නත්ති ඉති වදාමි මේ අන්තිම සූත්‍ර පාඨයයි ඉතිකෝ භික්ඛවේ මහණෙනි මෙන්න මේ විදිහට තථාගතෝ වික්ඛ සිතමුත විඤ්ඤා තබ්බේසු ධම්මේසු අසින් දක්නා ලද කනින් අහන ලද ආග්‍රාණය කරන ලද අසින් දෙන ලද ස්පර්ශ කරන ලද සිතින් අරමුණ ගන්නා ලද මේ ධර්මයන් සම්බන්ධව තාදීයව තණ්හාදිත්‍යමාන වශයෙන් කිසියම් සම්බන්ධතාවක් නැති බැවින් තාදී මොසලන පුද්ගලයේ ප්‍රකාර තියෙනවා මොසලන්නේ කියලා තණ්හාචතන තාදි තණ්හ ඒ තාදී ගුණයෙන් අන්‍ය උත්තරතර තාදීවා තාදී උත්තරතරව පණිතරව නැති ඊටවදා උත්තරීතර තාදී බවක් හරි ඊටවද ප්‍රමේතර සාදී බවක් හෝ නැති නැත්තේ කියන කුණාස නිගමන වශයෙන් අදාළ ඒ සාදී භූමිය දැන් මෙන්නේ පංච මහා භූමියේ සරුවක්න භූමියයි සීනාසරෝ භූමියයි ඊළඟට සත්‍ය භූමියයි ශූන්‍යතා භූමියයි සාදී භූමිය කියන භූමි අවස්ථා පහේදී මේ මහා පෘථිවියට දරා ගන්න බැරුව කම්පිත වෙලා තියෙනවා මේවා එකක් එකක් ගන්න දැන් අපි විග්‍රහ කරනවා නම් තාම වැඩගත් අර්ථ සම්භාරයක් නැති කර ගන්න තියෙනවා. පිටාදුරට පෙතියෙන් සලකා බලමු. අන්තිම නිගමන ගාථාව යං කිංති විත්තං සුතං සුතං වා අද්භව සුතං යසත්තමතං පරේසං නපේසුතාදී සයසංපේසු සත්තං සාවාපි පරං දහයේ ඒ පංච සත්
එතංච සල්ලං පටිගත්ත දිස්වා අග්ගෝසිකා යත්ත පජා විසත්තා ජානාමි පස්සාමි තථේ එතං අග්ගෝසිකං නත්ති තථාගතානන්ති. ඒ ගාථා දෙකේ තේරුම සලකා බලමු. පොඩි තවත් දුරට තේරුම් ගන්න පුළුවන්. යම් කිංති දිත්තංව සුතං මුතංවා අද්භෝසිතං සත්‍යමසහ සත්‍යමුතං පරේසං. ලෝක සත්‍ය විසින් මෙතන පරේසං කියේ ලෝක සත්‍ය විසින් යමක් දක්නා ලදනම් අසර ලදනම් මුතං මුතං කියන්නේ ආග්‍රහණය කරන ලදනම් රසය දෙන ලදනම් ස්පර්ශන ලදනම් අද්භෝසිතං තණ්හාදිත්‍යමාන වශයෙන් දැස ගන්නා ලද එහිලා මෙතේසු තාදී සරසන් මෙතේසු සත්‍යං මුසාවාති හරන් දහයිය. එතැතනි තාදී ගුණ ඇති තථාගතයන් වහන්සේ අනුන් කියන දේ මේක සත්‍යයි මේක අසත්‍යයි කියලා යම් දෙයක් ප්‍රකාශ කරනවා නම් ඒකෙහි තථාගතයන් වහන්සේ තණ්හාදිත්‍යමාන වශයෙන් උපගමනය කරන්නේ නැහැ. මෙතේසු තාදී සරසන් මෙතේසු සත්‍යං මුසාවාපි තරම් බහෙලිය අනුන් කියන වෙනුවට උන්වහන්ස බාරගන්නේ නැහැ. අනුන් කියන කියන හැටියට මේක ඇත්තයි මේක මුසාවයි කියලා උන්වහන්ස බාරගන්නේ නැහැ. ඒ කියන්නේ දැන් ලෝක සත්‍ය අතරත කොටස් දෙකකට බෙදෙනවානේ. සාස්වත දෘෂ්ටි උච්ඡේද දෘෂ්ටි කියන කොටස් දෙකට බෙදෙනවා. අනිශ්චයල්ලම මුසාය අසත්‍යය කියලා එයාත් දැන් ඉපිලිගෙන සරුවඥන් වහන්සේ ඒ ලෝකයා විසින් භාවිත කරන මේ දේ පමණයි සත්‍ය, මේ දේ අසත්‍යයි කියලා කියන දේ කෙරෙහි උන්වහන්සේ පිළිගන්න යන්නේ නැහැ. ඒ සංච සල්ලං කටිගත්ත දිස්වා මෙන්න මේ උල, ඒ කියන්නේ හිතේට මහා වද දෙන මේ දෘෂ්ටි උල අල්ලතු උන්වහන්සේ අවබෝධ කරගත්තා. අජ්ජෝසිතා යත්ත පජා විසත්තා, මේ ලෝක සත්‍යයා මේකට බැසගෙන ඉන්නවා. සන්නාදිත්‍යමාන තුනෙන් දිත්‍යයට විශේෂයෙන් බැසගෙන ඉන්නවා. ජානාමි පස්සාමි තතේ වේතං, තමන් වහන්සේ දන්න දේ දක්නා දේ එසේමයි. ඒක දෙකක් වෙන්නේ නැහැ. ඒක අද්වෙජ්ජ වචනා බුද්ධා කියන හැටියට දෙසරයක් වෙනස් කරන්න වෙන්නේ නැහැ. ජානාමි පස්සාමි තතේ වේතං අජ්ජෝසිතං පිතථාගතාන සතාගතයන් වහන්සේට වහන්සේලාට සන්නාදිත්‍යමාන වශයෙන් මේ කිසිම අරමුණක දැසගන්මක් නැහැ කියන එකයි යන්තිම ගාථාවෙන් කියන්නේ. එතකොට දැන් සමස්තයක් වශයෙන් අපි සලකා බලන්න ඕනේ මේ සූත්‍රයේ අදහස. එකක් තමයි සරුවඥතාඥානේ ප්‍රතිඥා කිරීම. ඒ කියන්නේ ලෝව දතියුතාක් දේ සරුවඥන් වහන්සේ දන්න. ලෝව දතියුතාක් දේ සරුවඥන් වහන්සේ විශේෂ දන්න. ලෝව දතියුතු දාග්දේ සරුවඥන් වහන්සේ ප්‍රකට වශයෙන් දන්නවා. ඒ කියන අවස්ථා තුන සරුවඥ භූමියක්. එතෙන්දී සම්පූර්ණයෙන් සරුවඥතා ඥානය ප්‍රකාශ කරන්න තියෙනවා. ඊළඟට කියවුනේ ශීනාසරේ භූමිය. ඒ කියන්නේ තමන් වහන්සේ මේ කියන ලෝකත්‍ය විසින්ද දකින අහනාදී සියලු අරමුණු ගැනත් නම් ලෝක තත්ත්වයේ සම්බන්ධව තණ්හාවෙන් දික්තියෙන් මානෙන් කිසිවක්ම අල්වා ගන්න නැහැ. කිසිවක් එක තණ්හා දික්ති මාසෙන් මාන වශයෙන් උපගන්නේ වන්නේ නැහැ. ඒක උන්වහන්සේගේ නික්ලේශී භාවයේ ශීනාසුරේ භාවය. එතෙන් දී සරුවක් යන වහන්සේගේ අරහන් ගුණය සම්පූර්ණයෙන් ප්‍රකාශ කරන්න තියෙනවා. ඊළඟට සඳහන් වන සත්‍ය භූමිය. ඒ කියන්නේ තමන් වහන්සේ මේසා විශාල ලෝක සන්නිවාසයක එක එක කෙනා දකිනහන හිතන කියන දේවල් ඔක්කොම දැනගත්තා. මම තමයි මේ දකින්නේ කියන හැඟීමක් උන්වහන්සේට නැහැ. තමහං ජානාමන්ති පස් වදෙයම් සම්මනස මුසාති විවේකයි. තමන් වහන්සේ මේවා දන්නවා කියලා නෙමෙයි. ඒ කියන්නේ මමයි මේ සියල්ල දන්නේ. අන් කෙනෙක් නෙමෙයි මේවා දන්නේ, මමයි මේවා දන්නේ කියලා උන්වහන්සේ ආත්ම දෘෂ්ටි වශයෙන් කිසිවක් නොදන්නේ නැහැ. ඒ වගේම තමහං ජානාමිච නච ජානාමිච වදෙයං සම්පස්සතාදිසමේ. මම දන්නේ නැහැ කියන්නේ මම දන්නවා කොටසක් දන්නේ නැහැ කියලා කියන්නත්.
එතකොට ආත්ම සංඥාවෙන් ආත්ම දෘෂ්ටියේ පීතාවන් එහෙම කතා කරන්නේ. තමහං නේවජානාමි නේනජානාමි इति වදෙයන් සම්පස මේ සම්මමස කලි. එතකොට දැන් මම දන්නේත් නෑ නොදන්නේත් නෑ කිව්වොත් එහෙම එතන තේරුමක් වරදක්. කොටින් මේ ලෝක තාත්තේ සම්බන්ධ සමන් වහන්සේ සියල්ල දන්නා නම් ඒ දන්නාව සමන් වහන්සේද ආත්ම සංඥාවෙන් ගෙන නෑ තණ්හාදිත්‍යමාන වශයෙන් ගෙන නෑ කියන එකයි එතන සත්‍ය භූමියෙන් ප්‍රකාශ වෙන්නේ. ඊළඟට කියවන්නේ ශූන්‍යතා භූමිය. ඒ කියන්නේ මේ ලෝක ධාතුවේහි සියලුම සත්‍ය ප්‍රජා විසින් දක්නා ලද අහන් ලද අරමුණු ගන්නා ලද හිතන ලද ඒ සෑම දෙයක් කෙරෙහිම තමන් වහන්සේ සියල්ල දැනගෙන ඒ සම්බන්ධව කණ්ණාදිත්‍යමාන වශයෙන් උපගමනයක් කරන්නේ නැහැ කියන තේරුමින් තමයි ශූන්‍යතා භූමිය හැදින්වෙන්නේ. අන්තිමට සාදී භූමියෙන් කියවුනේ තමන් වහන්සේ නිරෝග ධාතුවේහි සෑම සත්‍යෝම ඒ ලැබෙන ලැබෙන අරමුණු කෙරෙහි කණ්ණා වශයෙන් හරි දෝෂ වශයෙන් හරි නිතර සැලෙනවා. කණ්ණාදිත්‍යමාන තුන යම් තැනක තියෙනවනේ තුන ලෝභ දෝෂ එනවාමයි ඒ දෙකෙන් පුජ්‍යලෝ සැලෙනවා. ඒ කියන්නේ තමන් ප්‍රියමනාප කරන දේ කෙරේ කෘෂ්ණාවෙන් සැලෙනවා, අප්‍රියමනාප දේ ගැන ද්වේෂයෙන් කටගෙන් සැලෙනවා, ඒ හැමතැනකම දික්කිමාන ආදීන්ගෙන්ද සැලෙනවා. ඒ විදිහේ සැලෙන ස්වභාවයක් ඇති ලෝක ධාතුවේ සරුවක්යන් වහන්සේ මේ මොනම අරමුණක දේවා සැලීමක් නැතුව වහන්සේ තාදී ගුණයෙන් පිහිටා සිටින ඉන්ද්‍රිය කියලා වාගේ ඒ තාදී භූමිය. මේ පංච මහා භූමිය එකක් එකක් පාසා බුදුගුණ සම්භාරයක් ප්‍රකාශ වෙන්න තියෙනවා. ඒ හැබැයි මේ එකක් එකක් ගන්න වෙන වෙනම දේශනා පවත්වනවා නම් ඊතරමට සාර්ථකව තේරුම් ගන්න පුළුවන්. දැන් මේ කියවන්නේ ශේත්‍ර දේශනාව බොහොම සරල සම්පින්දනයක් පමණයි. ඉතින් මේ දේශනාව ශ්‍රවණය කරන සිටි සංඝ පිරිස විශේෂයෙන්ම සද්ධාදි මුත්තික පිරිස. ඒ සංඝ පිරිස සද්ධාව බහුල පිරිස. ඒ පිරිසට මේ බුද්ධ ගුණ කියවනකොට චිත්ත සංකාන පස්වන ප්‍රීතියෙන් පිනපිනා කීති පස්සද්දි සුඛ සමාධි කියන මේ ලක්ෂණ ඇති වුණා. ඒ සමාධිමත් භාවයට පත් වූ සිතෙන් යුතුව ඒ මොහොතේ විපස්සනා ඥාන වැඩි දියුණු වීමෙන් ඒ 500ක් භික්ෂූන් වහන්සේලා සහ එතන සත්‍ය සුඛයේ විශාල පිරිස අතරතේ 84,000ක් තරම් පිරිස මඟඵල නිවන් අවබෝධ කරගත්තා. ඒ භික්ෂූන් වහන්සේලා අභිහත්යට පත් වුණා. ඉතින් මේ දේශනාව අපි නැවත නැවත සිහිපත් කරන්නට වටිනවා. සාමාන්‍යයෙන් භාවනාවට වාඩි වෙලා අපි බුද්ධානුස්සතිය වඩනවානේ. ඒ බුද්ධානුස්සතිය වඩන කොටක් මේක සිහි කරන්න වටිනවා. මේ කියන සූත්‍ර පාඨ සිහි කරාම අපේ චිත්තසංතානයේ පුදුමාකාර ප්‍රසාදයක් ඇති වෙනවා. එතකොට දැන් දික්තං කියන්නේ ඇහෙන් දක්නාලද, සුතං කියන්නේ කනෙන් අහනාලද, මුතං කියන්නේ නාසයෙන් ආග්‍රහණය කරන ලද සහ දිවෙන් රස විඳින ලද, කයින් ස්පර්ශින් ලද තුනම මුතං කියන වචනෙන් කියවෙනවා. විඤ්ඤාතං කියන්නේ සිතින්ම ගන්නා ලද අරමුණ. ඉතින් මේවා සරුවක්යන් වහන්සේ දන්නා බව, විශේෂයෙන් දන්නා බව, ප්‍රකටව දන්නා බව, ඒවා කෙරෙහි තණ්හාදික්කිමාන වශයෙන් උපගමනයක් නොකරන බව, එවාගේම තමන් වහන්සේ දන්නවාය කොටසක් දන්නවා කොටසක් නොදන්නවාය, දන්නෙත් නොදන්නෙත් නැති කියන ප්‍රකාශයන් නොකිරීම වශයෙන් සත්‍යයේ පිහිටා සිටින බව, එවාගේම උන්වහන්සේ සෑම අරමුණක් කෙරෙහි අර තණ්හාදික්කිමාන නූපදනාසේ ශූන්‍යතා ධර්මයේ පිහිටා සිටින බව, උන්වහන්සේ ලෝක තාත්තේ සම්බන්ධව සලීමක් නැතුව තාදී ගුණයෙන් පිහිටා සිටින බව සිහි කරගෙන භාවනාට වාඩි වීමෙන් අපේ භාවනා පූර්ණ කෘත්‍ය බොහොම ගැඹීර අර්ථයකට හිත සම්බන්ධ වූ බැවින් හිත ඉක්මනින්ම සමාධිමත් කරගන්න හේතුවක් වෙනවා. එනිසා සරුවඥන් වහන්සේගේ වැනි පෘථිවි කම්පා කළ දේශනා අතුරෙන් එකක් තමයි කාලකාරාම සූත්‍ර දේශනාව. මේ සූත්‍ර දේශනාව අපි කටපාඩම් කරගන්න බලාපොරොත්තු වෙන්නේ. එවාගේම ඉතට භාවිතා කරමින් ඒ භාවනාට උපකාරී සූත්‍රයක් බාට පමුණවා ගන්නත් බලාපොරොත්තු වීම අදිෂ්ඨාන කරගනිමු. ඒ මොකද මේක ප්‍රසාදනීය සූත්‍රාන්තයක්. ප්‍රසාදනීය සූත්‍රාන්ත මනසිකාරයේ විශේෂයෙන් ප්‍රීති සම්බොජ්ජංග වැඩි දියුණුවට හේතුවක් වෙනවා. ප්‍රීති සම්බොජ්ජංගයේ වැඩි දියුණුවේකොට අර පස්සද්ධි සමාධිය ආදී බොජ්ජංග වැඩි දියුණු වීම සඳහා එකම හෝපකාරී වෙනවා.
ඒකම මේ ගාම්භීර වශයෙන් වඩන සමත භාවනාවන්ට අතිශයින් උපකාරී වෙන. එවාගේම නැවත නැවත නැවතත් බුදුගුණ වර්ජනා සඳහා කාලකාරාම සූත්‍රය ආවර්ජනා කිරීමෙන් තමන්ට විශේෂ චිත්ත ධෛර්යයක් ඇති වෙනවා. අපේ ලංකාවේ කාලබුද්ධ රක්ිත මහ රහතන් වහන්සේ කළුවර පොහෝ දවසක කළුදිය පොකුණ සමීපයේ කළු කිඹිරි ගහක් යට කළු ගල් ආසනයක වාඩි වී මේ කාලකාරාම සූත්‍රයෙන් ධර්ම දේශනා කළ බව සඳහන් වෙනවා. ඒ දවස යම් කිසි කාර්යයක් සඳහා පෙරවස් සමාදන් වූ සිටියේ ශ්‍රද්ධාතිස්ස රජතුමා තුන් දෙපැමිණ පිළිස කෙළවර කාටත් නොඅගවා හිටවනක් බණ ඇසුව. එළි වෙනකම්ම දේශනීය පැවැතුණා. දේශනා අවසානයේ රජතුමා මහත් හඬින් සොම්නසින් සාදුකාර දුන්නා. රහතන් වහන්සේට තේරුම් ගියා රජතුමාගේ කටහඬ සමීපයට කැඳවලා කොයි වෙලාවද බණ හඬා. ස්වාමීනි මුල් ගාථා කියවෙනකොට මම බණ හඬා. මහරජා මේ හිතගෙනම බණ හඬ වීම මේ දුෂ්කර දෙයක් නේද තුන් යම් රාත්‍රී. නැත් ස්වාමීනි මේ වාගේ මිහිරි හඬින් බුදු බණ හඬ බුදු ගුණ හඬ තේනවා නම් මට ජීවිතාන්තය දක්වා වුවත් නොසැලී නොවැටි හිතගෙන බණ හඬ පුළුවන්. ස්වාමීනි අවකාශ ගංගාවක් නිහිතලයට හැරෙව වාගේ ගුහාසි විසිතුරු ධර්ම දේශනාවක් බුදු ගුණ දේශනාවක් පැවැත්වුවා. තවත් බුදු ගුණ ඉතුරු තියනවාද ස්වාමීනි? මහරජා මා ධර්ම දේශනාව කෙරේ අල්ප මාත්‍රයයි. ස්වාමිනී උපමාව මහරජේ දෙගොඩ කලා ගලක් ගඟන ගලන වෙලාවේ ඉදිකටු මලක් ගංගියට ඇල්ලුවොත් ඉදිකටු මලෙන් ඇතුල් වී පිට වෙන වතුර සුවල්පයි, ඉතිර වතුර අප්‍රමාණයි. ඒ වගේ මා දෙකේ බුදුබණ ඉදිකටු මලෙන් ඇතුල් වී පිට යන වතුර බිඳවාගේ සුවල්පයි නදසු බුදුගුණ අනන්තයි. ස්වාමිනී තව උපමාව මහරජේ සියක් පිළියෙක අපසරිය ඇති කුමුරු යායක එක විකාරලේ ඇත සුවල්පයි, ඉතිරි විකාරල්ලට අප්‍රමාණයි. ඒවාගේ මා දෙසු බුදුගුණ එක වීකරල කැටවාගේ ස්වල්ප ප්‍රමාණයයි, නොදෙසු බුදුගුණ අප්‍රමාණයි. ස්වාමිනි තවත් උපමාව මහරජාහසේ පියාතර කරන පක්ෂයෙකුගේ පියාපතට යටපත් යට වෙන අවකාශයේ ස්වල්පයි, පියාපතට යටන වෙන අවකාශයේ අප්‍රමාණයි අනන්තයි. ඒවාගේ මා ප්‍රකාශ කළ බුදුගුණ ඉතා ස්වල්පයි, නොදෙසු බුදුගුණ අවකාශයේ අනන්තයි. ස්වාමිනි ගැලපෙන උපමාවක් කිව්වා. ස්වාමිනේ මේ විදිහේ අනන්ත ගුණ ඇති සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිළිබඳ විසුතුරු බුදුගුණ දේශනාවක් පැවැත්වීම නිසා මට වෙන ධර්ම පූජාවක් අතේ ඇත්තේ නැහැ. මේ 300ක් වටා ප්‍රමාණ යෙදුම් ඇති මේ ලංකා රාජ්‍යයේ මම අද මේ ධර්ම පූජාට පූජා කරනවා කියලා රාජ්‍ය පූජා කළා. රහතන් වහන්සේද ආපසු රාජ්‍ය භාර දින දසරා ධර්මින් රාජ්‍ය කරන හැටියට ආවාදන ශාසනාවකට පවරා දුන්නා. මේ ප්‍රවෘත්තියෙන් පැහැදිලි වෙනවා මේ සූත්‍ර දේශනේ මාතෘකා කළවත් අප්‍රමාණ බුදුගුණ සම්භාරයක් දේශනා කරන්න ශ්‍රවණය කරන්න ලැබෙනවා. ඒ නිසා ඉදිරි අවස්ථාවල මේ බුදුගුණ සම්බන්ධව තව තවත් අපට කරුණ එකතු කරගන්න ලැබේවා. ඒකම මේ කාලකාරාම සූත්‍ර දේශනාව හොඳින් ධාරණය කර නිතිපතා ආවර්ජනා කරමින් බුද්ධ ගුණානුස්සති භාවනාවක්ද සපුරා ගන්න අදිෂ්ඨාන කරගන්න අතරත මේ සත්පස්වාරයක් මහා පොළොව කම්පා කරමින් සරුවත්න භූමියේ පිහිටා, එවාගේම ශීනාසුර භූමියේ පිහිටා, සත්‍ය භූමියේ පිහිටා, ශූන්‍යතා භූමියේ පිහිටා, තාගී භූමියේ පිහිටා, ලොවට දහම් වැස්වැසු සරුවත්නන් වහන්සේගේ අනන්ත පරිමාණ බුද්ධ ගුණානුභව බලෙන්, අනන්ත බුද්ධ ඥානානුභව බලෙන්, අනන්ත බුද්ධ තේජානුභව බලෙන්, අනන්ත බුද්ධ රිද්ධානුභව බලෙන් අපට දවසින් දවස ගෙවි ගෙවි යන මේ ජීවිත කාල පරිච්ඡේදයේ තුල ධ්‍යාන අභිඥා මාර්ගඵල නිර්වාණ අවබෝධය දක්වාම සාසන ප්‍රතිපත්තියෙන් මුදුන් පමුණවා ගැනීමට ශක්තිය බලයේ ධෛර්ය වීර්ය ආරක්ෂාව ආශිර්වාදයේ මේ රත්නත්‍යානුභව බලෙන් ලැබේවා වැඩේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. Thank you.